පර්සෝනා කියල කියන්නේ මාස්ක කියන තේරුම නැත්තම් අපේ වෙස් මුහුණ මුුණු ආවරණය කියන තේරුම එතකොට පර්සෝනා කිය ඒම හඳුවන්න හේතුව තමයි අපි ඒඒ තැනට ගිහාාම අපි ඒ විදිහට ඉන්ඩෝනි කියලර කියමනකුත් තියෙනවනේ එතකොට එහෙම ඉන්දි අපි ගෙදර ඉන්න අප ගෙදර හැසිරෙන විදිිය කතාබා කරන විදි ගණදර කරන විදිනම ස්කෝල්් ගහාහම් ඒ විදී සම්පූර්ණය වෙනසවර ආයප වෙන තැනකට සමාජටි ිහම්. එපස ගුරුවරයෙක් විදිහට නම් වෙන ඉපසෝගලෝ කොලේජ්ක ඉගෙන ගන්න කෙනෙක් විදිියම් ඒත් වෙන සොමෝම ගොඩ තැන්වලදි එකක තැන්වලදදිඒක වෙස් මුහුණක් තමයිඒක පෞර්ෂයක් තමයි අප තුළින් ප්‍රදශනය කරන්න සිද්ධ වෙලා තිෙනිසා තමයි අපි පර්සනෑලිට පෞර්ෂය කියනකට මේ මාස් කියන නම නැත්තම් මුහ. වාවරණය වෙස්මුහුණ කියන නම සමාන කරගෙන තියෙන ලතින් භාෂාවෙන වචන දෙකක් වට එතකොට සාමාන්‍ය වහාරයේ අපි කතා කලා අඳන පලගෙන විදිිය කතාබාකරන විදි අපි ඇවිදින විදි බාහිර ලක්ෂ බාහිර ලක්ෂණිකි අපි හැඩරුව කිය එක ඔය හැමදේම හැසිරෙන විදි තමයි අපි පෞරක්ෂය කියල කියන්නේ කියල තමයි සාමාන්‍ය වහාරයද පි කතා කළේ එතකොට අප මේවා සා කතා කරන්න බලාපරොත්තුල නැහ වාලා යිටිකාය බලාගන්න මොකද අඩුම තරම නිර්චනයක් වත් මතකතියඩෝ නිලියන්න සහ එක පාරටහනමේ නිර්වචන දීලාමක කිව්වවෙ කවද කියලා. සිලබසික තියනුවේ නිර්චන හතර විතරයි එනිසාහය ඔයන් පිට විචර කාලෙකරන අහලා නැහැ. ඒ නිසා බ්‍රිතාන ජාතික සිරල් බර්ටිගේ නිර්වචනය ගල්ඩ නෝල් පෝඩ්ගේ පෞක්ෂය පිබඳ නිර් වචනය සහ අයිසෙන්න්ගේ පෞෂය පිළබඳ නිර්වචනය උගුලො මතකතියා ගර්තෝතිං හොඳයි. ඊළඟට අපි කතා කළ පෞර්ෂය පිළිබඳ පොදු අර්ථකථන කියලා එතකොට අපි කිව්වා පෞර්ෂය සෑම කෙනටම සෑම කෙනෙක්ටම පෞර්ෂයක් තියෙනවා පුංචි ළමෙක්ට වැඩි හිටියෙක්ට තරුණ කෙනෙක්ට කියා වෙනසක් නැහැ ඕඩම කෙනෙකුට තමන්ට උපතින් අරංගෙන පෞර්ෂය ලක්ෂණ තිෙනවා හැබැයි ඒවා දියුණු කර ගැනීම හෝ නැතිකර ගැනීම තමන් සතු දෙයක් එතකොට මේ පෞරෂය හැමෝටම සමාන නෑ මට තියන පෞරෂය ඔයාලට නැති වඩ පුළුවන්. ඔයාලට තියන පෞෂ ලක්ෂණ මට නැතිවැඩ පුළගනිසා. ඒඒ කෙනට විවිධ වූ පෞර්ෂ ලක්ෂණ තියෙනවා. එතොට පෞරෂය කියනද සමාන ලක්ෂණමේ හැමෝටම තියනෙන සමානතා වගේ අසමානතාත් තියෙන්න්න පුළුව. ඊ පශසේ පුද්ගලයාගේ අන්‍යතාවේ තීරණය කරනවා පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියන එක. ීර්ණය වන්න මේ පෞරක්ෂය මත ඒ වගේම තමයි පෞරුෂය අපි පෞෂ ගතිලක්ෂණ අරගනෙනම ආරෙන් ඒ වගේමතම අප ඉපදදුනාට පස්සේ අපප දෙද්දි ගේන දේවලන අපි ආරය කියල කතා කරේ එතකොට පරිසාරයෙන් අපිට හබ වෙන දවලුත් තියෙනවා අප පෞුෂංවාර්ධනය කර ගැනීම සඳහා. එතොට පවුලෙෙන් ලබෙන දවල් අපි පාසලෙන් ගන්න දේවල් ඉප සමාජයේදී අප හසිරෙන විදිහ ස අපි ගණු දෙන කරන විදදි නිසා පිට හම්බ වෙන දේවල් කිය අපි සංවර්ධනය කරගන්න කොටසක් තියෙනවා පරිසර බලපෑමත් එක්. එතුකට ආරයෙන් විතරක් නම පරිසරය සබන්ධයකුත් තියෙනවා අප පෞරුෂය සඳහා. ඊළඟ එක තමයි ස්ථාවර වගේම වෙනස් වෙන ලක්ෂණන් තියනව පෞුෂය හැමදාම එකව විදිහට අපේවුෂය තියෙන නැති ෙන්න්න පුළුවන් විධ හේතුන්නි අපේ පෞ වෙනස්වීම් වලට භාජනය වට පුළුවන් අප කතා කලා සංවර්ධනය කරන්න පුළුවන් දෙයක් කියලා පෞරුෂය කියල කියන්න ඊට පස්ස ආය පෞුර්ෂය හොඳයි නැත්තයි යහපත් පෞරුෂයක් කියන එක තීරණය කරන්න සමාජය දැන් අපි සමාජයේ ඇගයිම් මත සමාජය විනිශය මත ඒඒ කෙනාගේ පෞර්ෂය තියනවද රැද්ද තැන වෙෙනස් වෙනවා එහින්ද සමාජයේ පිළිගන්න විවිධ මත තියෙනවා දැ අපිහිතනවා සමහර වෙලාවට දුවල පැනල වැඩ කරන. ඒම තමයි ඕන පවශෂේදති නිත්ත ඇතක හොද ෝෂල අනිත තිතකත භා කරනවා නිරව ගු න්ෙක සබන්තා පවත්න ගඩුදින කර ඕනක නක්කින් ුදුු කරන්න පුළුව ඔන්න හෙම කෙනෙක් තමයි පෞෂ සහර කියන්න පුළුවන් නෑ උසමහතර ලස්සනට සුදුවට එමෙන්න්න ඔන්න යාට තමයි හොද පෞක්ෂයක් තියෙන කෙන ොට සමාජයේ ඇගීම මත සමාජ විනිශය කරනද මත පෞර්ෂය වෙනස් වෙන කියලා කියලා. ඒළඟට සමබර පෞරුෂයක් සඳහා පුද්ගල ගති ලක්ෂණ වර්ධනය කරන්න පුළුවන් කියනෙ අපි මොන පෞුෂ ලක්ෂණ සහිත වී පුදුුණත් අපිට ඒ ගති ලක්ෂණ අප වර්ධනය කරගන්නඩ පුළුවන් අප කලින් කතාකරුපක සමානවම යන දෙයක් තම ඒ කිවීම. ඊළඟක තමයි පෞරෂය ස්වභාවය කියලා ප එකක් කතා කර මෙ මේ මේ එකම දේවල් එනට වෙනවෙන දීල තියන්නේ. ඔගොලට විභාගටනාව පෞෂය ස්භාවයන් හතරක් ඔන්න ඔහු මහනවා ඒයට පස්ස පෞෂය පිළිබඳ පුදදු අර්ථකතන හතරක්. ඔහම කිවවා මොගොල කැන්පියසන නිසාතමයි ම වෙනවෙන දීල ඇතමේ ඔක්කොම එකයි පෞව්ෂ ස්භාවය යිලට පෞෂය පිළිබඳ පුදදු ර්ථකතෙකක් මුව එකයි හම නොදීදල තියෙන්නේ. මේ විභාගට එන විදීර්තමයි මේ දීලාතිය නිසා මහද මේකන්තින්ට අභ්‍යසයක් දීලත්නෑ මොකද සම්පූර්ණම ක්‍රසන්ටේෂන් එක කියලා කියන විභාගට මෙත්තෙක් කාලයක් ඇවිල්ල තියෙන දේවල්. ඒ නිසා මේ ආය වෙනම ඒ අභ්‍යසවට දෙන්න දෙයක් නෑ පෞෂේස්වභාවය පෞෂ පුදුර්ථකථන පෞෂය පිළිබඳ නිර්වචචන පෞෂයකටි බලපාන සාධක ඥ්‍යායන ඔක්කුම හැම කක්ම මේකම් විභාගට ගොලට ඇල් තියෙන දේවල් සහවගුළු සාමාන්‍ය හාරේද දනග්ඩවන දේ. උරුවරෙක් විදිහට එහෙනම් පෞර්ෂය ස්වභාවය ගෙනාපි කතා කළා පුද්ගලයාගේ අනනතාවේ තීරණය කරනවාකො ඒකිෙන කවෞද කියනම් කෞුද කියනක තීරණය කරනවාමේ පෞරක්ෂක කති ලක්ෂණනා අනුව කියල ඊළන්ට ආරයහා පරිසරය ගෙන කතා කලා අපි ඊ පෞෂය ගතිකයි අවස්ථාවෙන් අවස්ථාවට අවස්ථාවනුව වෙනස් වෙනවා කියලපි කතා කර ඊළඟට ස්ථාවර සහ වෙනස් වුනගති ලක්ෂණ පෞරෂය තුළ යෙනවා කියලපි කතා කර සමාජ ඇගයිම් මත එක විීශය කෙරෙනවා කියන එක අපි කතා කලා. එක් තමයිදොර පෞෂය සුභවය ඊළඟට පෞෂය කෙරී බලපාන සාධක කියල කොටසක්ක අපි කතා කලා ආරමය සාධක සහ පාරිසරික සාධක කියලා මොනා දෙතකොට ආරමය සාධක අපි කතා කලා පෙනුම ගති ලක්ෂණ වර්ණය හැසිරීමම්ට ඇතැම් ලෙඩරෝග මේ හැමදේම අපි ආරයෙන් අරගෙනෙන දේව. අප පෙනුම කියන අප ආරෙන්ගේ දෙයක් පෙනුම කිය අපේ හැඩරුව කිය එකක් ඉලට අපි ගතිලක්ෂණ කියල කිය අපි ආරෙගේන දේවල් අපි වර්න්නේය කෙන හමේ වර්ණය වෙන්ට පුළන් ඇස්වල වර්න්නේයෙන්න්න පුළන් හිසකෙක්ස්වල වර්ණයෙන් පුළන් ොවලවර්ණය වෙන් පුළුවන් මේ හැවදේමතර වර්ණය කියනෙ එකත් අපි ආරංගේන දෙයක් ඊළඟට හැසිරම් ලට අප අපි හැසිරෙන විදි අපි කළහකාරී වැසිරණ කෙනෙක්ද ඒළඟට අපි සාමාන්‍ය මේ ශාන්තව ඉන්න කෙනෙක් මේ අපි ආරෙන්ගේ න දේවල් අපි අමල තාත්තල හෙමයිනම් අපිත් එහමයන් හෙම එකක්තමයි තියෙනෙකන ඉප සඇතැම් ලොඩරෝක පේ දෙවල ිපුතාාවවිදි කතාල තියන නිඩරෝ ගෙන මං යි මෙතරදි කතාරන්න බලාපොරොත් වන්න ආරගෙන්ල රෝග තර මේ දේවල් වලටත් මේ දේවල් නිසා අපේ පවුෂයට අතැම් බලපෑ අතෑම අවස්ථාවල බලපෑන් එන්න වෙනවා. ඊළඟට පාරිසාරික සාධක කියන එක පවුල හා නිවසේ පරිසරය පාස්ස හා ගුරුවරු අසල්වාසී නාගමිකායතන සමවස් කණඩායම් ජනසන් වියතන මාධ්‍ය සබිති සමාගම් ප්‍රීඩාහා විරෝධ කටයුතු මේ අපේදා එක කතා කලා එනිසා මං අයි කතා කරන්න බලාපොරොත්තු වෙන නහ. එතන නිහාට අදමයි අද අපි ඔන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්න. මොනාද කතාකරන්න බලාපොරොත්තු ව පෞරුෂය සම්බන්ධ ඥ්‍යායන් කියන එක තැම් පුතේ ඕගොල්ලුම් ගොඩ දෙනෙක් ඕලාගේ මට ප්‍රයිවට් දාලා තියෙනවා මැම් අපට ලොග්වඩ දියක්ක් නෑන කියලා ඉතිං මොකද කරන්න දැන්ක් මටේකට කරන්න නෑ අවගලන්ට අරගන තියන පැකේජක තුන් සය වෙඩ ඇති. ඒ නිසා වෙන්න ඇති මෙම ප්‍රශ්නයක් ඇති වෙලා තියන්නේ. ඉතිං කරන්න දෙයක් නෑ කියල තමයි ඉතින් මට කියන්න වෙන මොනා රන්ඩද. ඔයාලා පුළුවන් උපරිමෙන් අනිත්තායට උදව් කරඩ ම මේක මේ ස්ක්‍රීන් රෙකෝඩිංක දාලා තියන්නේ ඒකත් වැඩත් දන්නෙ නෑ මික දාලා තියනෙ වුනාට බලමු මනාරි පුළුවන්කමක් තියෙනවා නම් ඊට පස්සේ. හරි දැන්වන්න මේ ගම තාව ප්‍රශ්ලයක් ඇවිල්ලා තියෙනවා ඉවරයක් නෑන හරි කමක් ැබි කතා කරමුු පෞර්ෂණායන් අප මේකත් එදා නිකං වචනයෙන් කතා කළා පෞර්ෂණ්‍යායන් තුනක් තියෙනවා වර්ග තුනක් පලවෙෙනයක තමයි ගතිලක්ෂණ න්‍යාය දෙවනක තමයි මනෝවිශේෂණවාදී ඥ්‍යාය, තුම්වෙනිියක තමයි මානවවාදී ඥාය කියන එක. එතකොට මොකක්ද, ගතිලක්ෂණ ්‍යායි කියන්නේ මකක්ද මරෝ විශේෂවාදී ඥාය මකක්ද මානවාදී ඥාය ඒවා කියන්නේ මොකක්ද ඒ කුහුමද පෞුර්ෂයට සම්බන්ධ වෙන්නේ කියලා තමයි අපි මෙතුනින් පස්සෙ සාකච්ඡා කරන්න බලාපොත්තුවෙෙන්. ඔන්න එතකට ගති ලක්ෂණ ඥ්‍යාය මේක ඉදිරිපත් කලා තියෙනවා ගෝල්ඩ නෝල් පෝට් රේමන් කැටෙල් අයිසන් කියන මනෝවිද්‍යාගියන් තුන් දෙනාම හැබැයි වලට උගන්නන්න කියලා විෂ නිර්දේශී දාලා තියෙන්නේෙ ගතිලක්ෂණ යායන්ගෙන් ගෝල්ඩ නෝල් පෝට් විසි ඉදිරිපත් කර ලැබූ ගතිලක්ෂණ නයායි එතකොටට අපි අද ඒ ගැන කතා කරමු දැන් මේවැදිමා වැහෙනවනේද ලොග්ගලා ඉන්න හැමෝටම එ ඔහු හරි ස්ක්‍රීනකත් ්‍යයාවෙලානි තියෙන්න්නේ ඔහු හරි හන ගතිලක්ෂණ න්‍යෑය ද මේ වෙදි ංහිතන මෙ ලියගෙන අඩුතරම එකප ලියාගත් නිකන් කියවලවත් බලඩ ඇති කියලා. මේ පළවෙනි දෙක ම අමාරු ැහැ ගති ලක්ෂණ යාය සහ මානවාදී නයාය මේවා කෙටි ප්‍රශ්වට තයි ගොක් කළලාට උභාගට හන්නේ. ඒ නිසා අපේක නිකං දැනගත්තහම ප්‍රමාණවත්. ගතිලක්ෂණ න්‍යය මේ ගෝල්ඩ නෝල් පෝර්ටසින් ගොඩා ඉදිරිපත් කළතියා ගොඩ කාලෙකට කලින් ගොඩක් පරනයිමේ නයාය. වගේම තමයි හරිම ගතානු ගතිකයි හරිද අද සාමාන්‍ය සමාජයේ වෙන දේ තමයි මේ ගති ලක්ෂණ යාය තුළින් ගෝල්ඩ නෝල් පෝට් ඉදිරිපත් කරලා තියෙන මේක එදා සමාජයටත් පොදුයි අද සමාජයටත් පොදයි පොදු වනාට ඒක හොඳ ක්‍රමයක් නෙමේ එකයි ම මෙතර දා තියනෙන පැරණි සහ සරලනයායක් හැබැයි එක ගතානු ගතිකයි අදට අදත් සිද්ධවෙලි මේ දේ තමයි හැබැයි ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි කියනෙ එකයි මෙතරදි මටමයි කියන්නට ඕන වෙලා තියෙන්නේ. එතකොට ගති ලක්ෂණ ඥ්‍යාය කියලා කියන මොකක්ද පලවෙනි බුලට්ෆෝම් එක බලන්ඩ ගතිලක්ෂණ නඥාය අනු යම් පුද්ගලයහුගේ පෞෂය විග්‍රහකිරීම සඳහා. ඔහුගේ පෙනුම හැඩරුව සමාජ ශීරීත්වය අවංක බවල් සහයෝගී බවහා බවවැනි බාහිර ස්වභාාවය හා ගතිගුණු පයෝගී කර ගැනීමයි. ංහ කලින් යිඩ් එකද කතා කලා උගුලන්ට මතක ඇති සමාජය සාමාජයේ ඇගයිම් නතන් සමාජය පෞර්ෂය කියලා කියන එක අගේන විදිහට තමයි අපි පෞර්ෂය කියන එක විිනිශ්ශය කරන්න කියන එක. සමාජයට අනුව කෙනෙක් සමාජයේ කියන්න පුළුවන් හැදරුව තමයි හැඩුව ලස්සන කෙනා ලස්සන කෙන තමයි ඔන්න හොඳ පෞරෂයක් තියෙන්නේ. අයට හෙමන් හැ ඊර්ප සමහර කියන්න පුළන් පෙනුමගත්තොත් උසමහත හැඩි දැඩි කෙනෙක්ට තමයි පෞරුෂය තියෙන්නේ කියලා. ඊට පසි සව සමහරු කෙනෙක් කියන්න පුළන් සෝෂල් කෙනෙක් අනිත ඇත්තෙක හොඳට කතාභා කරන හොඳට අඳන පාලදින ඊට පසේ අනිත ඇත්තෙක හොඳ විදිහයටට ගණුදනු කරන්න පුළුවන් කෙනෙට තමයි මේ පෞරෂය තියෙන්න්නේ කියලා. ස්තවත් සමහරු කියන්න පුළ අවංක කියනනා තමයි පෞර්ුෂය තියෙන්නේ කියලා. පෞර්ෂය හොඳටම තියෙන අවංක කියෙනාට කියලා. තවගෙනෙක් කියන්න පුළුවන් සහයෝගී භවිකෙන් අනිත ඇත්ක සහයෝගෙන් වැඩකරන්න පුළුවන්කිෙනාට තමයි පෞුර්ෂය තියනෙන ඇතු හොද කලාව පැත්තකට වෙලාෙන කෙනෙකට පෞරුෂය නෑ ඔන්න ඔය වගේ බාහිරස්වභාාව මනුස්සේගේ බාහිර ස්වභාවය සහ ගතිලක්ෂණ උපයෝගී කරගෙන පෞර්ෂය මැනීම තමයි අපි ගතිලක්ෂණ න්‍යය කියලා කියන්නේ කියලායි මේ ගෝල්ඩ නෝල් පොට් කියලා තිය එතකොට මේක හරිම ගතානු ගතිකයි මේක වර්මානයේදී පිළිගැනෙන නයායක් නෙමෙයි පිළිගැනෙන විග්‍රහයක් නෙමෙයි. මොකද වර්තමානයේවෙද එක ටිකක් බැහැර වෙනවා හැබැයි සාමාන්‍ය සමාජයේ තුළ මේක අදටත් දක්නට ලැබෙනවා. සාමාන්‍යෙන් සමාජයේ දැන් අපි වඋනත් කියන්නේ උසමහත ලස්සන හොද ශෝෂල අනිත ඇත්තික වැඩකටයුතු කරන්න පුළුවන් කෙනෙක් මයි පෞර්ෂය තිය කෙනෙක්ල හැබයි ඒගොල්ඩ විතරක් නෙමයි පවස්ෂණ තකයි අප ස්කෝලේ. ඔයාලගේත් පේහම වඩ ඇති බෑන්ලීඩ කවදාවත් මම දකල නෑ ඉස්කෝලවල බෑන්ලීඩ මේ කැතකොට කලුවක් ඇතකැන ෙීමට මේ හම කියන් හොඳ නෑනේ කල්ලුව එකන පාටිං අඩු කොට එකෙනෙක් මේ වන බෑන් ලීඩට ඉන්න. ඇයි හම කරන්නේ සාමාන්‍ය සමාජයේ මේ මතයක් තියනවා බෑන් ලීඩ කෙනෙක් ුණහම ලස්සන උසමහත කෙනෙක් වඩෝන කියට මතක අප ස්කෝල බෑන් ලීඩ හිටිය පිරිමි මයින්ගේ බෑන්් එක මේ අයියෝ රෝස පාඩ පිරිවිලාමේක්කයා මන්දන්න ඊට ඊට වඩා දෙෑමට කියන්නට බෑගල ඒළමේ හරි ලස්සනයි. හරිම ලස්සනයි ඒවට ඒළමට පවල්ලර අර මොකක්දර මේ මොකදදයකට කියන්නේ නම් අමතකත්න. ඔම කොහමරි බෑන්් ලීඩට කරඩ පුළුවන් දේ කොහොමහ කරන්න තියනද යාට ප්‍රක්ටිස් කරවලතියෙනවා ඒවාට එහම ලොකු පෞර්ෂයක් මනන්යගේෙන් දක්කිනෑ තොල්පොටවා රෝසපාටයි න සුදුම සුදු පාටයි ඔයලළම ලස්සන නිසාතම ඉතිට අරගෙන තියෙන හැබැ ඊටවඩ පෞර්ෂේතියන හොද ලස්සන කියනට පෙනුම තියෙන පෞර්ෂේතියන ළම ඒ වැඩට කැලපෙන ළමයි ඕනතරන් අපි ස්කොල්ඉඩඇති. එතර දැ වෙන ස්කෝලව දැන් අපි ඕගල්ලංම බලන්ඩුවෝ යන ලාවට දකින ස්කෝලවෙලවන බෑන්ඩි එකද ඔයාලා ගස්කොල්ල බෑන්ඩගෙන ඉතල බලන්න මඳ මමනන් දැකලනෑ මේ නිශේෂන් ගෑනු ළමයින්ගේ බෑන්ඩි එක මේ ලස්සන පෙනුම තියෙන උසමහත සුදුදු එහෙම කෙනෙක් තමයි හැඩ එහම කෙනෙක් තමයි බෑන්ඩි එක ලීඩ විදිහයට පාවිච්චි කරන්නේ තුට ඇයි එහෙම ගණ්ඩ හේතුව මතය අපතියනවා එහෙම කෙනෙක් තමයි පවුෂය තියෙ කළ එකයි මේ වෙලා තිය හෙන එක තමයි මේ ගති ලක්ෂ යායයි ගෝල්ඩ නෝල් පෝට් කියන්න උත්සහ කරලා තියෙන්නේෙ ඇතුරදැ පිළි කැනීම නිලධරරි කෙ තන්් ආය තව තියෙනවා එයා හොස්ට සයිඉන්න නැත්තං එයාලංකායික වැඩ කරනයි එතකොට ඒගොළගේ ප්‍රධාන එයාලව ඇපලිකේෂණගේ ප්‍රධාන සලකාබලන්න මේ ඉටවිවිකේ ප්‍රධාන සලක බල දෙ ඇතමයි ඒගොලගේ ලස්සන ඒගොලගේ පෙනුම ලස්සන කෙසේ වෙදත් පෙනුම එතකොට ඒනිසා සාමාජය තුළ අදටත් මේක දකිින්ද ලැබෙනවා හැබැ ඒ එක හරිම ගතා අනු ගතිකයි. මොකද අපිට කියන්න බෑ ලස්සන කෙනෙ සුදු කෙනෙකුටට ඒ පස්සේ උසමහත කෙනෙකුට නතන් ෝශල් කෙනෙකුට ඒගොල්ලන්ගේ පෞරෂය තියෙනවා කියලා උපරිව මට්ටමේ. ැන් ඒකට හොඳ උදාහරණයක් තමයි වර්තමානයේ දැන් ඔගොලො මේ ද කිනවනව එකක මේ මොනාද මිසිල් මිි ඇතම ශ්‍රී ලංකාමිශ්‍රී ලංකා ශ්‍රී ලංකාව කෙසේ වෙතමි මිස් ව වල අපි දැ හිතාගෙනන්නේ සමහර අපිතාගෙනන්න සුදු ලස්සන කෙනකට මේක අයි කියල ෝඩි හම්බවේ කියලා නැත්තන් ඒ කිරල හම්බව කියල හෙම කෙනකුට ට සහරවෙලාවල්ල්ඩ මිස්වල් මස් වල්ල් කල්ලු කඇත අපි අර කියන්නේ කැත කැතන් කැනෝදනෑනට මනික කියන්න ගති මේ පාඩමට ඕන නිසා මේ එහෙම කෙනෙක්ට තමයි එ තමන්ගේ දක්ෂතාවේ තියෙනවානම් පෞර්ෂය තියෙනවා නම් හැකියාව තියෙනන ඕනම කෙනෙකුට පුළුවන්කම තියනවා ඒ තරඟෙක ඉදිරිපත්වයෙන්ට අයවනට අපි හිතැන්න කෝන මේ දැන් හිතන්නකෝ මුං ගෝලියාව කෙනකුට හම්බුනා කියලා නැත්තං අප්‍රිකන් මේ ලේඩි කෙනකුට හම්බවනා කියලා අපි කියන අයෝ මේ පාර මෙින්න මෙහෙමකිට තමයි හම්බවෙලාදී.ඒඇයි පිහමගේ සමාජ බලන කෝනය අනු ඒයි කිව්වේ සමාජයේ මීශ්‍ය කරන ආකාරය අනුව කියලෙතකොට ගතික්ෂණ අයතුලින් ගෝල්ඩ නෝල් පොට් කතාරන බලාපොරොත්තු වෙලා තියෙන්නේ අපේ බාහිර ස්වභාවය සහ ගතිලක්ෂණ උපයෝගී කර ගනිමින් අපේ පෞරුෂය විනිශය කරනවා කියන එක ගතානු ගතිකයි පැරණි සහ සාරලම ක්‍රමයක් කියල තමයි කියන්න එකොට ග. අනුව එයා කියනවා පුද්ගලයකු සතුලක්ෂණ, පෞර්ෂය ගොඩනංවන කුළඩු බඳුවේ පුද්ගලයෙකු සතුලක්ෂණය කැන ිනිම අපි කලින් කතා කරපු පෙනුම හැඩරුව සමාජ ශීරීත්වය අවංක බව සහයෝගී බව. මෙන්න මේටික පෞර්ෂය ගොඩනංවන කුළුණු කියලා තමයි මේ ගෝල්ඩ නෝල් පෝට් කියලා තියෙන. යා ඒකාලෙද හඳුනල තියනේ. විදිහටයි පෞර්ෂය කළ කියන. එතොට එයා එතන හඳුන්ලදීලා තියෙනවා. ගතිලක්ෂණ ඥායේදී වර්ග තුනක් ගතිලක්ෂණ වර්ග තුනක් පලවෙනි එක තමයි ප්‍රමුඛ ගතිලක්ෂණ මෙ විභාගත එනවා අනිවාරෙන් මේ ප්‍රසන්ටේෂණගේ ලයිඩ්ල තියෙන කිසිම දෙයා අහකදාහනඩ පුළුවන් දේවල් නෙමේ. වැඩිපුර කියන දේවලු තියෙනව මුදාහරණ තියෙනවා මුොගලේෝ මතක්ල ලියගන්න මොක දේවා වැදගත්වෙනවාර ලකුණු හය ප්‍රශ්නවට උත්තර දෙන්න ඕන උනහම. කොට ගතිලක්ණ ්‍රමුඛ ගතිලක්ෂණන මධ්‍ය ගති ලක්ෂණ සහ දවිීක ගතිලක්ෂණ කියලා ගතිලක්ෂණ වර්ග තුනක් තියෙනවා ප්‍රමුඛ ගතිලක්ෂණ මධ්‍ය ගතිලක්ෂණ සහ දවිතීක ගතිලක්ෂණ කියල එතකොට මොකාක්්ත මේ ප්‍රමුඛ ගතිලක්ෂණය කලකන් ප්‍රමුඛ ගතිලක්ෂණය ගොඩක් වෙලාවට එකක් හරි දෙකක් හරි තමයි තියෙන්නේ මේවා හරිම ප්‍රබලයි ले ඒ පුද්ගලයා කොතනට ගියත් කොහේ වැඩ කරත් ය අවස්ථාවට සම්බන්ධ වනත් ඔය ප්‍රමුඛ ගතිලක්ෂණය කියන එක නැත්තං ප්‍රබලග පේන ගතිලක්ෂණය කියන එක මේ මනාද හොඳට කැපිලා පේනවා. හොඳට ඒක ඉස්මතු වෙලා පේනවා කියන අප ඉස්මතු වෙලා පේනවා හෙන ප්‍රමුඛ ගතිලක්ෂණ ගොඩක් කෙනෙකුට තියෙන්ට බෑ උපරිම දෙකයි එකයි හෝ දෙකයි තමයි උපරිම තියෙන්න්න පුළුවන් සාමාන්‍ය ප්‍රමුඛ ගතිලක්ෂණ කියනේවා දැ උදාහරයක්කි වුවත් මහර කෙනෙක්කි න්නොද යාග කොේජිකන්ඩ දැං ුතුුගේ හාර්සය පනහ අතර. කැපිලපේන ළමයි නැද ලස්සනෙන් හැඩෙන් නෙම ම කියියන් වැඩහරද්දි දැන් සමහර ළමයින්නවා සින්දු කියද්දි නැත්ත සෞන්ධාරය වැඩවලදි කැපිපේන ළමයි. තව සමහරු න්නෝ විවාදයක් ඊර් පස්සේ මනැතං මොකක්හරි මොකදකට කැනිවේදර කටයුත්තකද ඕන්නැපිලපේනවා තවත් සමහල් ලමයකිනවා පුදුම විදිහට සමාජශීදී ශෝෂ. ඒ ළමයායට ඕනම වැඩ දුන්නහම ඒළමයට කරගන්න පුළුවන් තුර එහෙම අයි නොයි තාක්ෂණ කාංශයෙන් කැපිලපේන ළමයින්න දැ මේ දවස්සලන හරියට ඒක මේ අපිට ඕන වෙනවා මේ මේ වැඩ හටයුතු කරගන්න එතුට ඒම පවර්ෂය උගත්දේවල් තමයි උගදේව ෙන්ඩ පුළුව සංවාර්ධන කරග දේවලුත් වන්න පුළුවන් අපි ආරෙන්ගෙන ේවලුත් වන්න පුළුවන් ම ්‍රමු ගති ලක්ෂණ වෙනවා එතුර ඒ ළමයවා හඳුන්වන්නේ අන්නර නිවේදන කරන ළමයා මදත්තයි ලමය හඳන්වන්නේසිදු කියන ලමයා ඒමහන්දත්තන් ඒ ළමය හඳන්වන්නේ අර මේ ඕන වැඩක් කරගඩ පුළුවන් ළමය ආවල් පන්ති කියපු ගමන් ළමය අඳුරන නම කියන්න ඔන්න ළමයාගේ පවුර්ෂය ලක්ෂණ තමයි ඇපි කියන්නේ ඒ ලක්ෂණය කියලා කියන අන්නේ ළමයයක් කිව්වාම ඕනකෙන් තන්න. ඒම ඕන ැච්චේක ඕන මස්කලක වන්න පුලා ගලන් කොලේජක ඕන බැච්චක පුල ය ඉන්නවා ලමයි මේ ප්‍රමුග ගති ලක්ෂණ හැබ එකයි හරි දෙකයි හරි එක හැම තිස්සෙම ට දකගන්නඩ පුළුව මොන වැඩේ කරන්න ග කිය එකයි ප්‍රමුක ගති ලක්ෂණය කළ කියන් ඉලට මධ්ධගති ලක්ෂණය කියල කියන්නේ සාමාන්‍ය පුද්ගලෙක් පුද්ගලෙක්ට දක්මනට ලැබෙන එක ඒ මධිගති ලක්ෂණය කන සාමාන්‍යදයක් ගොඩත් දෙනෙකුට තියෙනවායක් අවංක භාවය කරුණාව අවනතවීම සාධාරණත්වය ඊර පස්සේ මනාද මේ මේ කදට කියන්නේ සමාජශීරීත්වයඒ තියන පැකැජ එකක් හැම දේම ටිකටක තියෙන කෙනෙක් තයි ඕන මධ ඇතිලක්ෂණ කියල කියන්න අවස්ථාවක් ආවහම පමණක්ඒක දකිට පුළුවයි එච්චර ප්‍රබල නෑදැන් දැම් වේ කොලේජික ඉන්න පුළුවන් සිින්දු කියන්න පුළුවන් ළමෙක් හැබැයිය ප්‍රසිද්ධනය සිදු කියන්න හැබැයි අයට සිදු කියන්න බැරිකමකුත් නෑයා පුළුවන් ඊට පස්සේ අපි කියමු තාක්ෂනාංශයෙන් කියන තාක්ෂනාංශයෙන් කැපිල පේන ළමෙක් නොවෙන්න්න පුුව එවනට එයාටත්තිේ හැකියාව තියෙනවා. අ ඒක අපි කිය මධේ ගති ලක්‍ෂණ කියල එක වැඩිය පෙන්නුම් කරනෙන හැබයි ඒ පෞරෂි ලක්ෂණ අපි අතර තියෙනවා. ඉලන්න දවිතික ගතිලක්ෂණ කියල කැන නිතරම ඉස්මතු වෙන්නේ නැහැ. අවස්ථාවක් ආවහම තමයි දකින්න පුල දැන් මෙහෙමීතන්් අපි සාමාන්‍යෙන් ළමය හදුන්නලා තියෙනෝ ඒළමය ලැජ්ජා ශීරී නමෙක් හරිද? ඒළමයා ඇජ්ජා ශී ලමේ කනය ආච්චර කතාබහ කරන්න නෑයා සෝෂල් නෑ ස්කෝලදිී තොහොබදඩරි ස්කෝලදිතව හොම දන්නෑ හිටිය කියලාපි කතාාවෙන. හරිද හැබැයි ඔයා හිතන්ට ඔගොලන්ට මොකක් හරි ප්‍රසන්ටේෂණ එක කරන්න දුන්න කිය ඔයලමය නොකරඉන්නවද මුළු ගැන්විලා ඉන්නවද කතාබා නොකරඉන්නවද ප්‍රසන්ටේෂනක ග්‍රප් ප්‍රසන්ටේෂනයක්නොත් ග්‍රරප් කත්ත කියේලම වැඩ කරන්න ඇද කරනවා ඒකන ඒලාමයටට අතිලක්ෂණය ඇගෑඇතුන තියෙනවා. හැබැයි නිතරම ඉස්මතු වෙන්නේ නෑ කියනෙ එකෙතුරු යාලා හැමෝටම හැමගති ලක්‍ෂණය අම්තක් දුරකට තියෙනවා සමහරයවතියන ප්‍රබලයි ප්‍රමුකයි ඉස්මතු වෙලා පේනවා සමහරයවතියෙනවා සාමාන්‍යයි තවත් සමහරයව තියෙනවා තවත් සමහරයව තියනවා ඒ ඉස්මතුවෙෙනෙ නෑ අවස්ථාවක් ආවෝතිම් පමණ ඉස්මතු කරවගන්න බැරිකමකුත් නැ එතකොට මම හිතනා ගති ලක්‍ෂණය යිටක තමයි කතා කරණ දන ගතානම්ගතක සරල ක්‍රමයක් පැරණි ක්‍රමය මිනිස්සුන්ගේ ගති ලක්ෂණ පදනම් කරගන තමයි අන ිනිසුන්ගේ පෙනුම හැඩරුව ඔය හැමදේම සමාශීතයය හැමදේම පදනම් කරගන තමයි මේ අයබිහි වෙලා තියෙන්න්නේ ගෝල්ඩ නෝල් පෝට් කියන පුදත්ල තමයි මේ අය හදුන්න ලදීලා තියෙන්නේ ට ඔය තිලක්ෂණ මත පෞර්ෂය තීරණය වෙනවා කියෙක තමයි මේ පුද්ගලයා මේ මනෝ විද්‍යාඥ්‍යය අපට කියන්න උත්සාහ කරන්න. මං හිතාන්නේ ගතිලක්ෂණ න්‍යයාය ගැන ඔයාලට යම අවබෝධයක් එන්න ඇති මේ ිල්බඳ ලකූට ඔහට වඩා හතා කරන්නට ඕන්න මං හතාගරවා වැඩිද එකදයක් ගැන මොකද දැම් මට ඔයාල පේනෑනේ ඕගොල්ලන්ට දැම් මාව මේ වෙදි පේන්නෙත් නෑ. එතකට අපි සජීවීව. ඉස්කෝලේ විස්කල කොලේජික ෝකගල්ලට උගන දියට ෙමයිනි මේ ගන්නන්නේ එහෙම ුණනාහම කොලේජේදී අපි වචන දහයකින් විස්තර කරන දෙයක් මෙතන වචන විස්සකින් විසපහකින් කියලලා ප්‍රමාණවත් වෙන්නේ නැති අවස්ථා යනවා. ඒ නිසා ම ඒක මෙටිකක් වැඩිපුර කතා කරනාවගේ වලට තීරවයි සමහට එක එක එකම දේ කියනාවට පුළුවන්. මොකද කියන මෙහෙම කතා කරඩ නැත්තමීට වඩ අඩු කරන්්ඩද ඕගොලු තමයි තීරණය කරන්න මෙහම හොඳයිනේ හා හරි පත රි එහම් ගති ලක්ෂණ ්‍යය ගැන මංහිතන ඔය ොඳටම ප්‍රමාණවත් මොකද ලොකු දෙයක් එන්න විශේෂෙන් විාගිටහන ගතිලක්ෂණ්‍යයා ඉදිරිපත් කලේ කවුද කියනක ගතිලක්ෂණ ්‍යාය ඉ පස්සේ මොනාදක තියෙන ගති ලක්ෂණ වර්ග තුන කියනක ගොඩක් වෙලාට විභාිටහන කෙටි ප්‍රශස වට තමයි මේ ්‍ය අය ගොඩක් වෙලාට භාගට යාලට අහන්. ඊළඟ කහෙෙනම් අපි කතා කරමු මානවවාදී නඥාය. වා මානවවාදීන් කියන පිරිස තමයි මේ මානවාදී ්‍යයා ඉදිරි පත් කරලා තියෙන්නේ මේ වෙදදිී ඔගුල දන්නවා ම ප්‍රසටේශ්න කලින් දැම්ම කාල් රොජස් ඒබ්‍රහම් මාස්ලෝ කියන පුද්ගලයෝ තමයි අපි මානවවාදීන් කියල හඳුන්වානේ එක වුද්දක විභාගට හලතිබ්බා මානවවාදීන් නැත මානවවාදී මනෝවිද්‍යාගඥීන්ද දෙෙනකු නම්කරන්න උනු මයි දන්නේෙන. ලොවයි කියනෝ මඩමපි මැඩම්ම අපට උගන්නපු නැතික කහලාතිබල මොක්ද හපුහම මානවාදීන් කෞුද. තැන් ඒකයි මං කියන්නේ අප වෙනදා කියන විරනි දැම මෙහි මෙතනද අපි අන්තර් සම්බන්තාව ටිකක් දුරස්නේ වෙනදට වඩා මෙතන අපි කතාබාකරදි දුරස් කණට ඇහෙනවා තමයි. ඒවට පොඩි දුරස්ගතියක් තියෙනවා වෙනදට වඩා. එතකොට අ කියනදේ හැමදේම ඔයාල් අල්ල ගණ්ඩෝනේ හු ගණ්ඩෝනේ එහම නැතිවුණනෝතින් මේ වැඩේ කරන්න අමාරුවයි. එතකොට වෙනදර වඩා පාඩන් කරන්න සිද්ධ වෙනවා වෙනදර වඩා අවබෝධයෙන් යුතුව මේක හාල අහන්ඩ සිද්ධ වෙනකද මට තනි තනින් අහන්ඩ විදිහක්නයකාගගේෙන්මත් ප්‍රශ්නයක් ඇහෝ තොයාල පොදය උත්තර දෙන්නේ ගොද උත්තර දුන්නත් එක් නයි දෙන්න උත්තරදදි අනික් කියෙන උත්තර දේ කියලෝගුල බලාගරන්නවන්නේ ඒකතිින් ඕනමද අපි අපිට ඔයවයිදදිහලෙක්ෂේ කර අපිත් ො දිට තමයෝගොල යිටත් වඩාහ පන් වේ අපි එමීටියන. හරිද එන් සවගොල හොඳයි ඒ ඇති. එතකොට මේ මානවාදීන් කෙනෙ කවුද කියනෙ වෙනමු ගන්නන්නේෙන හැ ඒවනාට ඔයාලට උගන්නලා තියෙන එන්ස මේ මානවාදීන් මානවාදීනය ඉදිරිපත් කළ තියෙන මානවාදීන් මානවාදීන් දෙදිනෙක් සාමාන්‍යයෙන් ඉන්නවා මනෝ විද්‍යාව තුළ කාල් රුජ සහ එබ්‍රහම් මස්ලෝ එන්සයි එව හොඳට මතක තියාගන්න පුංචි දේවල් විවාාගටහැි ලොකු දේවාවිතාග යන රලට පුංිදේවල්ට වාග බලති හලතියෙන් එන්ස හැමදීමම ටච්ච එක ඉන්දෝන මානවාදීන යාය ගැති කතා කරමු මොකක්්ද මේ මානවාදී ඥායෙන් කතා කෙරෙන්නේ කියන එක තමයි ඔන්න අපි කතාපරයි. මානවාදී න්‍යාය තුළ කතා කරන්නේ තමා කවුද කියන එක. මානවාදී න්‍යාය තුළ ප්‍රධානම් සංකල්පය තමයි මේ ස්වසංකල්පය කියලා කියෙ දැම් මේ හත්වෙන නිපුුණතාවේ යටතේ ස්වසංකල්පය කියන එක ඕගොල්ලන්ට තව කොටසක් උගන්නන්ට තියෙන පෞරුෂීවිතරක් නෙමයි පෞුෂය ස්වසංකල්පය සහ. කධනිතක සදාචාර සංවර්ධනය කියනෙක් ය කොටස් තුළම සම්පූර්නාම තමයි හත්වේ නිපුටතාව ඉවරයි කිය ලබට කියන්නේ එහනම් එතන ති අප වැඩ දුරත් සසාපච්චා කරනුව සසංකල්පය කියනෙ මුකක්ද කියෙ එක දැනටවහොළු මක තියයා ගන්න ස්වසංකල්පය කියන කියන්නේ තමා තමන් ගැන ගොඩමගා ගන්නා නන්න එතාවේ. තමන් කවුද කියන මම කෞුද කියනෙක මම අවබෝධ කරගන්නවා කියන එක. ඔයා කවෞද කියනක ඔය අවබෝධ කරගන්නවා කියන එක තමයි. ස්වසංකල්පය කියල අපි සාමාන්‍යය විවහාරයේදී කතා කරන්න. එතකොට මේ ස්වසංකල්පයට තාවචනයක් කියෙන ආත්ම සංකල්පය කියලා එතකොට මේ ස්වසංකල්පය නත්තං ආත්ම සංකල්පය සංවර්ධනය වන විදි තමයි සංවර්ධනය වෙන විදි තමයි මානවාදී න්‍යය තුළ දිය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්න කියලා. එතකොට සවසංකල්පය කලිෙන තමා තමන් ගැන දරණ අවබෝධය. ඔයා. ඔයාගෙන දරන අවබෝධය තමයි සවසංකල්පය කියලා කියන්න එතකොට එකක් පුද්ගලයායට සිටන හොඳම විද්‍යාඥාාවෙන තම මොකද දැ ම ගැන දැන් මඟරිස්සල කිව්වන අපිමි පාඩම් පටන් ද අපි ඒ තැනට ඔබින විදිහට මාස්කකක් දාලා ඉන්න කියලා නැතම් විස්මූුණක් පලගල ඉන්න කියලා එතකොට අපි මොන විස්මූුණ දාගත්ත් මොන දැනට ගල්ලා අපි කවද මම කවද කියෙක දන්නේ මම ඔයා කවුද කියලා හරියටම දන්නේ ඔයා දැම් මම කියනව අහවල් ළමයා මෙහෙම හරි හොඳයි අනයා පුදුම හොඳක් පුතුම දක්ෂයි කෙළ කියනවා ඒවනාට සමාජයට ගල්ල බලන්ඩ ඕනේ ඒළමයාගේ හැටි එහෙම ඉන්න ඕන තරම් මට මේ අවුරුදු දැන්මං අවුරුදු තුනා හරියට මදට අවරුදු තුනක් විසි තුන්වවෙෙන ට අවරුදු තුනම් මං ඇවිල්ලා මේ විද්‍යාපිට ශේස්ත්‍රයට එතකොට ඒ වෙද්දිී අවුරුදු තුන තුළ මට ළමයි ඒවිදිහ ඕන තරං හම්බ වෙලා තියෙන මම විද්‍යාපීට හිතාගනිින් න්නෝ අනේ මේළමය පුදදුම හොඳයි. මේලමය හරිම දක්ෂයි මේලමය හැමෝ එක්කම හොඳට ඉන්න ලමයෙක්. හරි මහිංසක කලාමේක් ඔන්න එහෙම කිය මන්ද හිතාගනි නේ අවරෝ දෙදක් ඇතුලේ ගිහිම් බලන්ඩෝනි සීමවාන්සී ස්කෝලට. සම්පූර්ණයම වෙනස් ළමයෙක් තමයි සමාවාසී පාසේද අපිට දක්න්න ැබෙෙන. සමහර වෙලාට කම්පලේන් පිට කම්පලේන් මැඩම් එන්න හමයි මෙහාහපිටිකම ලමයක් කියල කිය්ඩත් ලැජ්ජයි. මේේවෙදදිත්. යාලගේ බච් යාලග ඔයාගේ කලින් බංචි කුලගේ සීනයසත් උගලගේ සුපසීනය සව හැෝටම ආන්න හම්බගන දෙයක් මං පෞද්ගලිකව අත්දකල තියෙන දෙයක් හොඳයි කියල හිතාගෙන ඉන්නවා ඒවනාට ළමයි විතරක් නෙමයි හැමෝ මෙහෙම තමයි මේ සමාජයන හැම දෙෙනෙක්ම ගුරුවරුුවඩ පුළුව විදිහ විදුහල් පතිවරුවඩ පුළුවන් ලෙක්චරස වෙන්ඩ පුළුව අප ඇත්ෙයි හැමෝ මෙහෙමයි එතකොට පි හොඳයි කියලා හිතාගෙන ඉන්න සමහර වෙලාවට ඒක ඒ අවස්ථාවට දාගෙනන්න වෙස්මුහුණක් පමණ එහෙන මානවාදීන්‍යය තුළ දැන් අපි ගති ලක්ෂණ ායධකතා කළේ පිටිම් බලල කරන දෙයක් මේ ඒළමයාගේ ඒකනාගේ ගතිලක්ෂණයනු අපි කියනව පෞරුෂය තියෙනවාද නැද මානවාදීනය අයතුළ හෙමටි මේ කියන්නේ මම තමයි විනිශ්ෂය දෙන්නේ තමන් තමයි තමන් ගැන විනිශ්‍යය දෙන්නේ තමන් කොයි වගේ කෙනෙද්ද කියලා කට මම कोොයිවිදිහට ගිියෙන් කොලේජ්කගේ හැසරුුණක් මම තමයිදාන්නන්නේ ඇත්තට මම කවද කියලා ඔයා කොයි විදිහ කොලේජ්ිකගින් හැසුරුණත් ඔයා කොයි විදිහට ස්කෝලෙක ගින් හැසරනත් ඔයා තමයි දන්නේ හරියට ඔයා කියන කවුද කියලා. ඔයාට තියෙන හැකයාමොුණවාද කියලා ඔයා තමයි දන්නේ. ඔයාට තියෙන හුසලතා මුණවාද කියලා ඔයා තමයි දන්නේ. ඔයාට කරන්ඩ පුළුවන් සීමාවමු කක්ල කියල කරඩ බැරි දේවල් මනවාද කියලා ඔයා තමයි දන්නේ. වල කිසිම කෙනෙක් දන්නේ නෑ. තමන් ගැන හරියටම දන්නේ තමන් විතර. ඒකයි මානවාදී ්‍යාය තුළද. අපි කතා කරන්න උත්සාහ කරන්නේ තමන් කවුද කියන එක තමා ගැන තමන්ට වඩා දන්න වෙන කිසිම කෙනෙක් නෑ පිටට පෙන්නන දේ වෙන දෙයක් පෙන්ඩ පුළුවන් පිටට පෙන්නනවා හරියට අනේයා හරි හොඳ කෙනෙක් කියලා හැබැයිඒක ඒ විදියනෙන්ඩ පුළුවන්. එහෙනම් මානවා දීනයාය තුළ අපි කතා කරන්නේ තමන් කොහොම දවබෝධ කරගෙන තියනෙ තමන් කියල කියන්නේ කවුද කියන එක එතුර ආත්ම සංකල්පය ස්වසංකල්පය අපි තුළ තියන්නේෙ කොහොමද අපඒක පවත්තු ගනි යනි කොහොමද ඒ තුළින් අපි අපි කෞදදු චීන් කඳන ගන්නන්නේ කොහොද කියලතමයි මෙතර කතාහරන්න බලාපොරොත්තු වෙන්නේ මානවාදී ඥාය ගැන කතාහ රද්දි මෙට මේක හරිම වැදග තමන්ගේ පෞුර්ෂය කොඩ නගා ගැනීමට නම් වෙනස් වීමට කැමැත්තක් තියෙන්ඩම ඕනෙ දැම් මම කියල හිතුව දැ ම කියර පුද්ගලයා හරිම ලැජ්ජාශීලී කුලෑටී එහෙමයිනං මම චූටි කාල ඉඳ නොත් එහෙමයිනං මම ස්කෝලි කාලයදිත් එහෙමයිනං මම ඒක වෙනස් කරගණ්ඩ හිත තියෙන්නම ඕන්. මම මේක මම් මෙතනින් කොහොමහරි මිදෙන්්ඩ ඕනිි ම මේ තත්ව කොහොම හරි වෙනස් කරගණ්ඩ ඕනි කියන තැන ඉඳගන කටයුතු කලෝ තිං එයාට වෙනස්වෙඩ අනිවාරයව පුළුවන්. වෙනස් වඩ කැමැත් තක් කියනද අනිවාර්යම පුදගලයා තුළ තියෙන්නම එහමනෝවතින් අපිට පුළුවන් අපේ පෞෂංවාධනය කරගන්න එහෙම වෙන්නේ පුද්ගලයාට මඟ පෙන්වීමෙන් හා බිප්‍රයෙන් අවස්ථාවන් ඉඩ සල අවස්ථාවන්ට ඉඩ සලසා දීම දැන් අපි කැමැත්ත දිබ්බයි කියල හරිියන්නෙත් නෑ දැන් මම කියනවා මම හරියේ කැමති ලජ්ජා ශීරී බවෙන් කුලෑඇටි බව මිදිල මොකදද හඳ පෞර්ෂයක් තියෙන පුද්ගලෙක් සමාජ ශීලි හො සෝෂල් කෙනෙක් විදිහට සමාජය තුළ සමාජකතවෙන්න මම හරිම කැමතිී කියෙ ඉන්න. හැබැයි එහෙම කැමැතිී කියලා විතරක් ඉඳල හරියන්නේ එයාට තියෙන්ඩඕන අවස්ථා ඒ පුද්ගලයාට මඟ පෙන්වීමම් කරන්න කෙනෙක් ඉඩ ඕනේ නැත්තම් මම කැමදීීම ම කැමතිීී ඉඳල කහදාව තරියන්නේ නෑ අනිවාරයම මඟ පෙන්වීමක් තියෙනනෙක ගුරුවරු ඒ මතන්දන් දෙමපිය නැ මන වයික් ඩම කෙනෙක් නැත්තම් මාර්පෝප දේශකි ගුරුවරෙක් ඕඩම කෙනෙක් මඟ පෙන්වීමක් තියෙන්ඩම ඕ නැත්තං එක කරන්න බ ගුරුවරෙක් වඩ මෝන්නෑ වෙන ඕඩම කෙනෙක් වැඩිහිටියට හරි සමවස් කණඩායම් හරි වඩ පුළුව කෙනෙක් ඉන්න පුළුවන් හැබැයි මඟ පෙන්වීමක් තියෙන්ඩඕ ඊළඟ එක තමයි අභිප්‍රේරණ අවස්ථා මොකද දැන් අවිිප්‍රේරණයකයන් සමානපදය කියන්න බලන්ට ඉගනගෙන තියෙනවා ඕපුතය පෙළමවීම එතකොට පෙළමවීම පළ වඩ කෙනෙක් ඉන්න තෝන තමා තමාම පෙළඹීමට තිේන ඩි කොහමටවත් ඒනි සතමයි මංගර කලින්ක වෙනස්සට කැමැත්තති ඉන්න තොන කියල හැබැයි තමන්ගේ කැමැත්ත සහ ආශ අවශ්‍යතාවේ විතරක් තිබිල හරයන්නේ නෑ මඟ පෙන්වන්්ඩ අභිප්‍රේර පසු පස ඉඳලා පුෂ්්‍රකක් දෙන්න කෙනෙක් ඉන්ඩම ඕන කයි කියන්නේ ඒ සඳහා පීඩ සල අවස්ථාව සලසන්නෙන ගරුවරෙක් විදිට ඔයාලට තියනවාඒ ඔයාලගේ පෞරෂය සංවාධනය කරන ගන්නාමගේම ඔයාලගේ ඉස්සරහ ඉන්න ළමයි තියෝ හතලි හෝ පාසනන සමස්ථසල් ප්‍රජාව හෝ ඒ ඕනම කෙනෙකුට මඟ පෙන්වඩ අභිප්‍රේරණය සලස්සන්න අවස්ථාවන් දෙඩ ඕගලන්ට අවස්ථාව හම්බ වෙන නිසා ඒවා ප්‍රයෝචනය අරගෙන අනිත්තායගේ වගේ තමන්ගේ පෞෂය සංවධනය කරගඩ අවස්ථාව සංස්කන්ඩ ඉඩ ප්‍රස්ථාව වෙන්ඩ කරගන්න ඕ එහෙන මානවාදී න්‍යාය තුළදි කතා කරන්නේී ටික මානවාදී ඥ්‍යායන්ට ගත්ත මානවාදීන්ට අනුව පෞරුෂය හඳුනාගන්න ආකාර දෙකක් තියෙනවා එකක් තමයි පුද්ගලයා සමාදකින ආකාරය අනත්තික තමයි තමාට වැදගත්වන අය කොහෙවත් යනාය නෙමේ තැංකිතන්ට ඔයාල ගැන ෙක්චරස දකින විදි වෙඩර වෙන විද්‍යාපීට වලයි දකින විදි මෙතරනද අතර දාල නෑ සමාජයේය දකින විදි අදාලයි. ඒවුනාට මෙතනදි වැඩිපුරම වැදගත් වෙන තමාට වැදගත් අන්න අය කොහොමද තමාව සංචානය කරගන්න තමාව තේරුම් ගන්න ැම් පාරිබස්සිකේ මෙ මේ කියන විදිට පාරිබස්ක මනස්සේ ොයව තරුන්රගන වැඩ නෑ ඔයාට වැදගත් වෙනය කොහමද ඔව තේරුම් ගන්න ඔයාව සංචානය කරගන්න කියනක තමයි මෙතන හරිම වැදගත්දේ ඔයාලා මැහුවත් දැන්න මේ ළඟදී මේ ගියා මේ වී විඩියෝ කලිප් එකක YouTube YouTube කෙන මේ ෆේස්බුක් කල හරිට ගියගේ එක තිබබා උමාරයා ගැන උමාරයා ගැන තිබ්බා මේ තිබකිනයා එයා මේ එයා ගැන කියපු දෙයක් එයා මේයා ගැන මං මේ සම්පූර් වීඩියෝ එකම් බැලවා අර මේ ලහිරු කරන්නේ මට මත කනෑ මොක්ද කියලා ඉසරස්වර්වාහිහිටි ලහිරු අනංස විදිහටිඳ කන කරනන්නේ පෝග්‍රමකම නම්මතකනෑ එයා එතනද කියනවා ඒ හරිම කුලෑටි කෙනෙක් කිස්සර සමාජ ශීලී නෑ පොඩ්ඩක්ව හරිම ලැඩ්ජයි ඉස්සරට ස්ටේජකට නැගල සිින්දුවක් කියපු කෙනෙක් නෙමෙයියා සමාරකාලවනවලද ඩිප්‍රෂන් තිබ්බ කෙනෙක්කයා මේ ඉතින් ඒ වුණනාට බලන් එයා ද දෙඉන්න තැන හදැන එඩ අට පුළුවන් ගලාතින් ගොඩා ප්‍රශ්න වලට මූණදිච්ච කෙනෙක්නයා යාගේ ඉඩිය ෝස්ස එකක් වුණා ඉපසයා මැරි කලා ඊපස් දැන්යා පුඩා කාලෙද මේවාගේ කෙනෙක්ලු එතකොට එයා කොහොට පුතුම විදිිය පර්සන ල්ටික්තින උමාරයා කියපු ගමක් එතකොට එයා කොහොම දේතනයා හදාගනතියෙන් එයාට තැනහදාගන්නඩ ැමැත්තක් ඇති වෙලා තියෙනවා ඒ තැන හදාගන්න ඕන කියන අවශ්‍යතාව යායට ති බිල තියෙනවාඊ පස්සේඒයාාව තල්ලු කරන්න කෙනෙක් ඉඳල තියෙනවා මඟ පෙන්ව්ඩ අභිප්‍රේරණය කරන්න කෙනෙක් ඉදල තියෙන ඔන්න හෙන යාට පුළුවන්මිලාතියෙනවා යාගේ සෝ සංකල්පය ඇති කරගන්න සස්ෝ සංකාපය සංවාර්ධනය කරගන්න තම උමාරයා කියල කියනෙ මෙන මෙහෙම කෙනෙක් මෙන්න මෙහෙම පෞර්ෂයක් තියෙන කෙනෙක් කියන එක එයාට අදුරගණඩ විතරන්නේ මුළු ෝකකටම පෙන්න්නඩ පුළුවන් තත්ත්වයට පත් වෙලා තියෙනවා අය එයා විතරක් නෙමයි ඔයාල සමයිටුව බලන තතින මේ හරි සමහර එක ගොසිප් තමයි සහර වෙලාටෙවරාට හරි වැදගත් දේවල් තියෙනවා ඒ වැඩසටහන අහන්ඩ ස්ටෙෆනිියාවක් ඊට කලින් මේ දවසක ඒත් ඒමයි වල බමන මතක ටෝපත් ලහිරුද ඔන්න මොක් හරිකා මන මතක නෑමකක්ද කියලා මේ පුදුම විදිහට මිනිස්සුන්ගේ පවුර්ෂය ගැන මනිසුගේ හොන්ඳ මේ කතා කරන තැනම් දන්නඉති ඇතට මේකල්ද එයා කිය දනෙ මම දන්නඉතින් ඇත්තද කිය. හැබැයි ඒ වයින් අපට ගඩ පුළුවන් දේවලු තියෙනවා කියලා මම කීව අප පෞෂය සංවාධනය කර ගැනීමට. තැන් ඔයාලට වගකීමක් තියෙනවාන ඔයාගේ පෞෂයංවාධනය කරගන විතර කරයන්නේ නැහැ ඔයාගේ පන්තියේ ඉන්න ළමයින් ටිකගේ පෞෂය සංවාධනක ක ගණඩ ඒ සඳහ මඟ පෙන්වාඩ පෙළඹවීමති කරන්න ඒ සඳහ තෝකොල්ලන්ට වගකීමක් වගවීමක් තියනවා එනිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න එෙන මානවාදීන්ට අනුව අපි මානවාදී න්‍යය ගැන කතා කළේ එතනද අපි කතා කර මානවාදී න්‍යයයි ්‍රවසංකල්පය තමන් කවුද කියනෙක තමයි මෙතනද වැදගත්වේ තමා තමයි දන්නේ තමා තමයි තමන් ගැන දන්න හරිම කෙනා. හරිම විදිහට තමන් කෞුද කියලා අඳුනන්නේ තමන් එනිසා තමන්ට අනුව මෙන්න මේ විදිහයි තමන් කියන එක තීරණය කරගන්න පුළුවන් ෙනම් මානවාදී ඥ්‍යයන් කතා කරේ තමන් කොහුමද තම පෝක්ෂ පිළිබඳව දකින්න කියන එක. හොඩ එහෙනම් අපි ඒ දෙකම අයින් කරලා අලුත්ඥායට යමු මනෝ විශ්ලේෂණවාදී ඥ්‍යාය මේක අනිවාරෙන්ම විවාාගට අහනවා ෙටි ප්‍රශ්න කොහුමත් අහනවා තුතුමෙන් කැනීමේ දෙවනි කොටසෙත් ප්‍රශ්නවලට එට පුුවන් ලොකු දිග ප්‍රශ්නවලට හණ්ඩ පුළුවන් මාතෘකාව අනිත්තක ඕගලඟ නිපුුණතා දෙකකම මනෝ විශේෂනවාදී න්‍යයගන කතා කෙරෙනවා අභිප්‍රේරණය වගේ පෙළ පෞරුෂය තුළන් ඒවාගේම මංහිතාන්නේ මේ න්‍යයම ඕගලන්ට තව කතා කරනවා කන්සලි වල කන්ස වන කවන්සලින් වල යාලට මේ නායම මේ විදිහටම කතාපන්න තියෙනෝ මඟ දන්න තරමි ඒ නිසා හරිම වැදගත් ඔයාලා මේ ගැන අවබෝධයෙන් මතක් කරගන්න එක සහ අවබෝධීෙන් යුතුව ධාරණය කරගන්න එක එනම් මනෝ විශේෂණවාදී නඥාය ඉදිරිපත් කරන තියෙන්නේ සිගමන් ෆ්‍රොයිඩ් කිය මනෝවිද්‍යාඥා එතකොට මනෝ විශේෂණවාදී ඥ්‍යාය ප්‍රධාන සංකල්ප ඒ මොන මද මනසේස්තර පෞර්ෂවව්හය මනෝලිංගික සංවර්ධන අාවදී සන්රක්ෂණ ප්‍රයෝග මානසික ප්‍රතිකාර ප්‍රවේශ. මේ පහෙන් ඔයාලගේ සිලබස් එක තුළ කතා කරන්න නියමිත වෙලා තියෙන්නේ පලවෙනි තුළ විතරයි. ඒක කියන්නේ මනසේස්තර පෞෂවහය මනෝ ලිංගික සංවර්ධන අවදි. මෙෙන මේ තුන, පෙළඹවීමට වගේ පෞර්ෂටත් හරිම වැතගත්. ඒ නිසා තමයි මුලහිදම් ටික් සම්පූර්ණ දිහට මේක කරන්න බලාපපුොරොත්තු වෙනවා මතක්කරගෙනම තත්කරගෙන යන්නම් ඔයාලදමේ විදි දන්නත් නිසා. අප බලමු එකන් එක හෙනම් මොකක්ද මේ මනසේ ස්තර මනස හැදිල තියෙන විදිිය. තමයි මේ මනසේ ස්තර කියලා කියන්නේ. සිිගමන් ෆරයිට් අනුව. එයා කියනවා මනස් සකස් වෙලා තියෙනවා ස්ථාර තුනකිී. ආකාරය ස්ථාර තුඩක් තියනවා. පලවෙෙනක තමයි උඩුසිත මැදසිත දෙ තුන්වෙක යටටිසිත. උඩුසිත මැදසිත යටටිසිත. එතකොට ඒක තමයි සරල විදිිය හඳුන් වන හැබැයි ඒක නික උඩුසිත යටටිසිත මඩ සිත කියල විතරම් අමතතියාග හරියන්නේ නෑ ඕගොල්ලො. ට කියන මනෝවිද්‍යාවේදී කියන නන්තුනතුල දැනගඩ ඕන සවිඥ්ඥානයන උඩු සිත උපවිඤ්ඥානය මැදසිත අඤ්ඥානය යට සිත. එතකොට මේ සිගමන් ෆ්‍රෝඩ් කියන පුද්ගලයා කියනවා එ අපේ මනස සමාන කරලා තියෙනවා වතුරේ වතු කැන මුූදග මුහද අයිස්බර්ග්තිය මුහුදේ පාවනයිස්බර්ග ද සිංලච යිස්කුට්ට. මූදේ පාවන අයිස්කුට්ියකට තමයි අපේ මනස මේ සිගබන් ්‍රොයිඩ් කියන මනෝවවිද්‍යාඥය සමාන කරලා තියන්නේෙ. ඇයි එහෙම සමාන කරලා තියෙන්නේ මේ රූපෙන් ඔයාලට පෙන්න්නනවා මේක අයිස්කුට්ටියක් නං ඒ අයිස්කුට්ටියේ අපිට වතුරෙන් උඩට මතුවෙලා තියෙන කොටසක් තියෙනවා. නේද අපිට වතුරෙන් උඩට මතුවෙලා කොටසක්තින පාවෙන යිස්කුට්ටිය. මේ පාෙනයිටිය නික අයිස්කුට්ටික ස්රී කමතිකුණා පාාවෙන අයිස්කුට්ියකට තමයි සමාන කරලා තියෙන්නේ. පාවෙන අයිස්කුට්ටියක් නං ජල මතුපිට යම් අයිස් ප්‍රමාණයක් අපිට පේන්්ඩ තියෙනවා. ඒවගේම වතුරෙන් යට යම් අයිස් ප්‍රමාණයක් පේන නැතිවුණක් තියෙනවා. සහ වතුර සහ එක මකද කුණ කියන. වතුරේ ගෑවෙන සහ නොගෑවෙන කියලා යම් ප්‍රමාණයක් ති උඩකොට සත් නෙමෙයි යට කොට සත් නෙමෙයි අතර මැද ප්‍රමාණය අපි කියනයකට අර ලෙවල් එක සර්ෆස් ලෙවල් එක එතකොට අපි හෙම කියන මේ ොකක් දෙයකට කිය සිංහලවාච කෝමහරින් උඩ තියෙනකොට සත් නෙමෙයි යට තියෙන කොටසත් නෙමෙයි ඒ මැද තියෙන කොටසට අපි කියනවා. උපවිඤ්ඥානය නැත්තං මැද සිත කියලා. එහෙනම් පාවෙනයිස්කුට්ටියක උඩ කොටසට නැත්තම් වතුරෙන් පේන කොටසටි කියනවා තුරෙන් ඉහල කොටසට සවි්ඥානය නැතව ඩු සිත ඊ පස්ස යට තියෙන කොටසට අපි කියනවා සමාන කරලා තියනවා අවිඥ්ානය නැතයි යට සිත ඊළඟට තුන්වැනි කොටස තමයි උපවිඥානය මැද සිත කියලා කියන්නේ. වතුරෙන් උඩට පේන කොටසත් මෙයි වතුරෙන් යට තියෙන කොටසත්යි අපි කියට වතුර මට්ටන වතුර මට්ටම තියෙන කොටස හඳන්නවා උපවිඤ්ඥානය කියලා මේටික අප සවිස්ත රාත්මකව කතා කරනවනං මේ ස්යිඩමං අලුෙන් දබු ස්ලයිඩ් එකක් කිය සතිේ තිබ ස්ලයින්්ක නෙමෙයි එනිසා ඔයාලා ලියගත්තත් කමක් ලියගත්තත් කමක් නෑනමික ලියාගන්ඩ මකක්ද ව සවිඤ්ඥානය කිය කියන්න කියලා කතාහරන මුලින් බලාපොරොත්තුන්ෑ මොකද මේ මේ කලින්වාලට කරලා තියෙන පාඩක් නිසා එනාට ම පස්සේතුව ඒකත් කතා කරග යනක හොඳයි මොකද ලික්ෂ සමේකරම හරසය පහමි නැතිනිසා සවිඥ්ඥානය උඩු සිත ගැන අපි කතා කරමු සවි්ඥානය කියලා කියන්නේ අපේ තියෙන සිතුම් පැතුම් හරිද අපේ තියන සිතුම් පැතුම් සජායන් ඒැන අවබෝධ කරගන තියන දේවල් සංජානනයන් යම් යම්දේ අප අවබෝධ කරගන තියෙන විදිිය තමයි අපේ මේ උඩු සිතේ තැම්පත් වෙලා තියන එතකට ඒකැන පුද්ගලයාගේ මත්තකයේ අවධානයේ සහසංජානනය පවතින සිතුවිලි සහ තොරතුරු තමයි අපි කියන්නේ උඩු සිතේ තැම්පත් වෙලා තියෙන දේවල් ඒවා හරික්මනට අපට අපි තුළින් ප්‍රදර්ශනය වෙන දේවල් අපි තුළින් ප්‍රදර්ශනය වෙන දේවල් ඒකයි හිත හිත ඉන්න මතක්කර කරන්න දෙයක් නෙමේ ඒකර අපිකින සවිඤ්ඥානය කිය දෙවන එක තමයි උපවිඤ්ඥාණය ඒයන මැද සිත මේ මැද සිතේ තියෙන්නේ අපේ මතකයන් ඒ මම් නැත්ත අපි ගබඩා කරගත්ත දැනුම දැ ෝගොළු පාඩන් කරලා ඒ ඔයාලගේ මතක තුළ තැම්පත් වෙනවනක් ඔන්නේ තමා තැම්පත් වෙලා තියෙන මැද සිතේ මොකද අපහසුතාවයකින් තොරව අපි ටක මතකේට නගාගන්න පුළුවන් අපහසුතාවයකින් තොරවා අපිට මතක් කර ගඩ පුළුවන් දේවල්නම් අපි කියනවා ඒව තියන්නේ මැද සිතේ ඒවයින් තමයි මේ උපවිඤ්ඥානය නිර්මාණය වෙලා තියන්නේ කියල දැන්වයි කොච්චර මතක්කරත් අමතක වෙලා තියෙන මේ මේ විෂය කරුණු තියෙනවානේ ඒහෙ මන්න උපවිඥානය නෙමයි තියෙනෙ ම් ඒක ඊටත් වඩා ඇයට රි එහෙනම් පුළුව දරං උත්සාහ කරණ්ඩ ඕනේ ඕගොලං උපවිඤ්ඥානය තුළ තැම්පත් කරගණ්ඩ ඒකන අපහසුතාවේකින් තොරව මතක්රගණ්ඩ පුලුවන් නම් විශෂය කරුණු ඒකට කියන අප ඔගොල් හොඳට මතකේ තියාගෙන තියෙනවා සහ ඒව නැවත නැවත භාවිත කිරීමේ හැකියාව ඔයාලට තියනෝ කියලා එහනම් උපවිඤ්ඥානය කිය කියන්නේ අපහසුතාවයකින් තොරව මතකේට නගාගණ්ඩ පුළුවන් දේවල් එක හරි ඊළඟට අවි්ඥානය අවිஞ්ஞානය කර කියන යට සිත මොනාද මේ යටි සිතේ තියෙන්නේ මනසේ ස්ථාරවලින් වැදගත්ම ස්තර ඇයි අපිහම කියන්නේ කියලා වැට මේ පස තේරෙයි ජීවිත කාලය තුළ අපි තියෙනවාන අපේ මෙිහිරි අමිහිරි අදදකීම් ඔය මෙහිරි අමිහිරි අද්දකීම් අරම මෙම් කියනරියටහිතට කාවෙදිල තියෙන දේවල් ඔය සහර වෙලාට එක්ක පාරට පේඩ ගන්න දැන් ඔයාලා හිතන්න ම එක තවටික ස්තර කලි වරවෙලා උදාහර කියන්න. සාමාන්‍යඇතයට එහා ගිය දේවල් තමයි මේ අටසිත්තුන තැන්පත්වෙලා තිම්. උදාහරණ කියනවන මෙවා ලියාග්ඩ ඔයා මේ ප්‍රසන්ටේෂණ එකේ නැහැ කවදහරි දවසක ඔගුල්ලට ඕන මේවා. බය විවිධ බය ැන් සමහරු ඉන්නවන. පෙන්න්නන්නේ නෑ හැබැයි බය තියෙනවයි ඒක දේවල් වලට මොනාටද සමහර ඉන්න කරපොත්තන්ට බයයි ඕක පෙන්න්නන්න චන්ඩියෝගේ ඉන්නවා හැබැයි යට සිත බයයි භූතයන්ට හොල්මං වලට ඒ තියෙනවල ඒවන්ට ඒවට බයයි ඉන්න එනම් ඔන්න ඒවා යටහිතතුව තැම්පත්තුලා තියෙන දේවල් එතකට විවිධ විවිධාකාරෝ බය ඊළඟට විකෘති ලිංගික ආශාමන් සාමාන්‍ය ලිංගිකකාශාවන් නෙමේ සාමාන්‍ය ලිංගිකාශාවන් ඒ සාමාන්‍ය දේවල් නෙවෙයින සාමාන්‍ය ලිංගිකාශාවන් වලින් ඔබ්බට ගිය විකෘති ලිංගික ආශාවන් විකෘති කාමාශාවන් කියලප කියන්නේ ඔන්න වූවා අපේ අටිහිත තුළ තියවා. ඒවා කොයි වෙලාවක හරි එඩියටෙන්ඩ පුළුව අවස්ථාවක් ලැබුනෝති එලියටෙන්ඩ පුළුවන් දේවල් තමයි මේ අටහිත තුළු තැපත් වෙලා තිය. අනිත්ක තමයි අතාර්ථ ප්‍රාර්ථනා අතාාර්කික ප්‍රාර්ථනා කිය කියන්නේ ඒවා කවදාවත් වෙඩ නැති වෙඩ පුළුවන් හැබයි අප හිතේම් මවාගර ඉන්න දෙයක් වෙඩ පුළුවන් ඒ අපේ යටහිත තුදතියනවා හැබ ඇබ මාන්‍ය සමාජයට පෙන්න්නන්නේ නෑ අතාර්කික ප්‍රාර්ථනා ඊළඟට අසබ්‍ය පෙළබවීම ළවීම් කියනදේ අප දැල කතා කරන්න ඇතින වැඩම් එක මකාක්ද පෙළබවීම කියල කියන්න කියලා එතුට මේ පෙළබවම් තුළ ඔයාල මහිද කතා කලාද දන්න සාමාන්‍ය පෙළබවීමසා සාමාන්‍ය පෙළබවීම් කිය වර්ග දෙක සාමා්‍ය පෙළබවීම් කියලා කියන්නේ කතා කරන්න ඇති මංතිනිකං කියන්න සාමාන්‍ය පෙළබවීම කිය කියන්න අපි සාමා්‍ය ජීවිතේ දී අපි පෙළබබරද දෙයක් බඩ ගන්නනම් ඔන්න හණඩ පෙළබව රද භහියිනන් අපි ගතුර බොඩ පෙළවෙනවා. ඊලට කැමැත්ත මත ආශාවන් මත කණබොඩ දේවල් මත පොලටගීම් බඩු ගන්නවා නැත සුකමාකට්ටකට ගිල බඩු ගන්නවා. ඊට පස්සේ අපි කැමතියදමක් ගන්නවා. ඕ සාමාන්‍ය පෙළඹවීම් අතිශය සාමාන්‍ය කැමති කෙනෙක් වාශ්්‍රය කරනවා. ඕ සාමාන්‍ය පෙළඹවීම්. හැබැයි අසාමාන්‍ය පෙළඹවීම් අසාමාන්‍ය ආශාවන් කෙරජාදී තියෙනවා මිනිසුන්ට. දැහිතන්ඩ මදටට එකට බැදෙන්ඩ උනසාමාන්‍ය ආශාවක් බෙල්ල වැලදාගඩ උන සාමාන්‍ය ආශාවක් ඒවා අසාමාන්‍ය ආශා තමයි අසාමාන්‍ය පෙළඹවීම් තමයි හැබැයි ඒවා හැමෝ තුළ තියෙනවා ඒවා අවස්ථාව කාවෝතින් ඉස්මතු වෙන දේවල් තමයි මේ කියන තකොට අසබ්්‍ය පෙළබවීම් කර කියන්නේ එච්චර හොඳ දේවල් සමාජය හොඳයි කියන දේවල් නෙමේ ඒළඟට ඒකතමයි අ සබභ පෙළඹවීම් කියල කිය ඉලට තවකක් තමයි නින්දා සහගතත් දැකීම. අපිට මොකක් හරි අපේ ජීවිතයේ හම්බ වෙලා තියෙනවනම් අමිහිරියත් දැකීම නින්දා සහගතත් දැකීම අපි ඒක කොච්චර අමතක කළයි කියලා හිතාගන හිටියත් අමතක කර අපිට කොයි වෙලාවක හරි අවස්ථාවකාබෝතිී ඒක ඉස්මතු වෙනවා. දැන් හිතන්න කකෝ මොකක් හරි රේප් කේස්ස එකක් කියලා. ඒළමයා හිතා හිතනවා එළම පස්සෙ කාලෙක එළම සාමාන්‍ය තත්තටෙනවා කවද හරි කාතින් හරි රේප්පුන ලමේ එයා කිය එයා කියනවා යා සමාජිටයට විල්ලත් කියවා මං මේ කමතක් කලතින මට ඒවා කිසි ප්‍රශ්නයක් නෑදැ ොහොහෝම කියලෙ කියනවා. හැබැයි කොයිම වෙලාවක හරි යායට අවස්ථාවක්කාවෝතින් ඒක ඉස්මතු වෙන අවස්ථා මතක් වෙන්නැත්ත එක කවදාව තේ ජීවිතය නැත්තර වෙන තිකරල දාන අමතක කර අමුදාන්නට හැකියාවක් නැකොයිම අවස්ථාවකද හැරි ඕකු මතක් වෙනවස්ථාව එන්ඩ පුළුවන් අප අමතක කලා කියලා කිව්ගට හෙන ඒමගේ දේවලන්න අපේ යටවිතේ දැම්පත් වෙලා තියෙනු. ඊළඟ එක තමයි ආත්මාර්ථකාමී අවශ්‍යතා ආත්මාර්ථකාමී අවශ්‍යතා දැන්ගොයි කියන්නේ මේ ළමයි හරි ආත්මාර්ථකාමී කියලා එතකට ආත්මා ලමයින ඕනම කෙනෙක් ම කැෙනෙම් කියනවනිසාමාන්‍ය ද ස්කෝලවලන්න ළමයි හරි ආත්මාර්ථකාමින් කියල කියනවා එතතුට ඒලාමයා තුළින් නිකං ඒක පිළිඹබුවන්න නෑමොකක් හරරි අවස්ථාවක් අවෝතින් තමයි මේ සමට එළමයක හංගගන ඉදලයින්ඳල ඉඳල ඔන්න ආත්මාර්ථකාමී අවශ්‍යතාවක් කිස්මතුවෙන්න පුළුවන් හෙනම් යටි හිතේ තැම්පත්වෙලා තියන මෙන්න මේමාන් කිව්ව කිව්ව වගේ අසාමාන්‍යය ස සාමාන්‍යත්වෙන් ඉහාට ගිය දේවල්. විවිධ බය විකෘතිලිංගි කාශාවන් කළහකාරී ක්‍රියා අතාර්ථකිික ප්‍රාර්ථනා අසභ්‍ය පෙළබවීම් නිින්ඳසාගතත්දැකීම් ආත්මාර්ථකාම අවශ්‍යතා ඔන්න ඔය වගේ දේවල් තමයි ඇයටිහිත තුළ නත්තං අවිඤ්ඥානය තුළ තැම්පත්වෙලා තියෙන්. කොයිම වෙලාවක හරි මේවල් ලියටින්ට බයිද එලියන්න පුළුවන් අපි කියනවා අවරෝධනය කළ ආවේගයන් ඔන්න වචනය පෙළබවීමද අනිවාර්ම කතා කරට ඇති අවරෝ අවරෝධනය කියන වනය අවරෝධනය කිය කියන්නේ අපේ යටහිතේ තුළ අපි තැම්පත් කරගන්නවා කියන එක අපේ යටහිත තුළ අපිට තැම්පත් කරගඩ තැම්පත් වෙච්චි දේවල් ම අප අවරෝධණය කලගෙන තැන්පත් කරගන්නවා කියනකට අවරෝධනය කළ ආවේගයන් අපේ තියෙන විධ ආවේග සිතුවිලි මේ හැමදේ අපි අටිහිතේ තියාගෙන ඉන්නවා අපටිහිතේ තැන්පත් වෙලා තියෙනවා කොයි අවස්ථාව කහර එලිට පොළුව. ඊළඟට එහෙමන්නත්තා මනස අපි කියන නිදංගත වෙලා තියෙනවා කියලා අන්නඒ වගේ මනසි නිදංගත වෙලා තියෙන සිතුවිලි අභිප්‍රේරණ ආශාවන් අපේක්ෂාවන් ආවේග උන්න වුව තමයිහෙනම් යටහිත තුළ අපේ තැපත් වෙලා තියෙන්නේ. එතකොට මිනිසාගේ හැසිරීම් මෙහේ වනවා මෙන්න මේයටටිහිත තුළ තියෙන දේවල්. කොයිම අවස්ථාවක දි හරි මිනිසාගේ හැසිරීම් තීරණය කරන්න හේතුවක් වෙනවා මේ යටටිහිත තුළ තැන්පත් වෙලා තියෙන දේවල්. එහෙන මනස ස්තරවලින් හිනම් වැදගත්ම කොටස මොකද අපි අපි කෞුද කියනෙක් අපේ පෞුර්ෂය ීරණය කරන්න හේතුවෙන ගොඩාම් දේවල් අප මේයටටිහිත තුළ තැන්පත් වෙලා තියෙනවා. යාලගේ ගොඩක්කාය මේ මට මේ චැට් දාලා තියෙනවා ොග බඩ බෑ කියලනේ පුතේඉතින් මට කරන්න දෙයක් නෑ තුන් සය තමයි උපරිම සීමාව කියලා කිව්වේ ඒ නිසාවිඩති මට කොඩායි කියලා තියෙනවා ලොගවිඩ දිහක් නෑ කියලා මේ රෙකෝඩිංකක් දාන්න කියලා තියෙනවාම රෙකෝඩන්ක් දාන්න මේ ස්ක්‍රීන්් රකෝඩ එකක් දැම්මිදන්න කොහොම වෙති කියලා එකත් මේ වෙලා වැැටිට එහම නතිවරම පස්සෙ හරි මේ කරපුටිකාය මේ ෙකෝඩ් කරල කළට දාන්න එතකං ඔයාලක අහගඩ කවුරැකෙනෙ කොලග උදව්ව කිල්ලො තෙකටු දවරන්න එතකොට මනසේ ස්ථාරවලින් වැදගත්ම කොට අපේ ජීවිත කාලය තුළ මෙහිරි අමිහිරි අත්දැකම් අපි ගත් තනම් ඒ හැම අත්දැකීමක්ම ඒ හැම අත්දැකීමක්ම තියෙන්නේ මේ අවිඥ්ඥානය තුළ තැම්පත් වෙලා ඊලන් තුම්මෙනක කියනවා පුද්ගලයා මෙහෙවරු ලබන අවිඥානික බලවේකයන් වශයෙන් මෙමධදකීම් ක්‍රියා කරන බව ෆ්්‍රොයින්් පවසයිමං එක තම මේර බලවේක ගොඩාක් දෙ යාලට කිව්වා ඔය බය කළහාකාරරික්‍රියාකිීම ගොඩක් දේවල්කිව ඒටික තමයි තු මේ දේවල් තමයි මිනිසා මෙහේවන්න පෙන් නැති බලවේක අපිටේවා පේ නෑ ඉනාට පුද්ගලෙකු මෙහවන්ඩ බලපානවා කියනක වැැදවත් කරුණා ඊළඟට මේ අනුව මිනිස් චර්යාව බොහෝ විට හසුරවනු ලබන්නේ අවිඥ්ඥානික මානස බාව ්‍රොයිඩ් පවසයි. දැන් අපි හිතාගෙනඉන්නවා අපෝ මෙ අපිටමද අවිඥ්ඥානය වැදගත් නෑ. එකන අඩිහිතේ තිය දේල් මගේ අිතේ තින දවල් කොම අනිත් යදනගන්නකිෙ අපි හිතාගරන්න වන්න පුළුවන් හැබයිඒනාට කොයිීම හරි අවස්ථාවක අපේ හැසිරීම අපේ පෞර්ෂය තීරණය කරන්න මේක හරතුවක් වෙඩ පුළුවන්. අ්ඥානික මස මනස තුළ තිය දේවල් නිසා මිනිසා හසුරෝනාවඩ පුළුව ඊඟ මෙතන ඇවිල්ල තියෙනවා මකක්හරි මටක අයිං කරගන්න විද හරි ඕන අවි්්‍යානය ඊළඟ බුලට් ෆෝමික බලන්න සුකවේදන මූලධර්මය මේකත් අබි ප්‍රේරණයේදී කතා කළ දෙයක් මොකක්ද මේ සුකවේදන මූලධර්මය කියලා කියන්න සුකවේදන මූල ධර්මය කියලාප කියන්නේ ජීවත්වීමේදී පුද්ගලයා නොදැනවාත්වම සැපය සුකය තෘප්තිය උදෙසා කටයුතු කරනවා දැන් හිතන්ඩ මම ඉඳගෙනඉන්න පුටුව පුටුවගෙන වරාවක්කිල තන්ඩ පමමි මටක පට පතක් කුණේ එක මං ඉඳගනන්න පුටුවවලන් පුටුව ඕකද මට තිබුණ වෙතන නිකාම් පුටුවත් තියාගන්න ඒනාට මේ කැරගෙන පුටුවත් තියාගත්ත මේ මේ මගේ පුටුවන්ම අපේ මොත්ක පුට ඉති එයා මෙතර වැඩ කරන නිසා වැඩිපුර සැප හොයන්න තමයි ඔන්නේ මේ ඒ විදි පුටුවක් මෙදන්න තියයාගන තියෙෙන. හරි ඊ ප දැන් නිකාං සාමාන ධයක්ගන්නට කුසුක වේද මුල ධර්මය කිවහම්ි කකා ේවල් පුටෝගඉ න්නට වඩා අපි කැති කුෂන් කලතිය පුටෝගී ගන්නවා. ඉඳ ගඩ තියෙනවාන. ඊ පේ අපි කැමතිී දාඩීද දා ඉන්නවට වඩා පෑණ එකක් ැට ගීල නැත්තන් ඒස එකක් ඇතුළ ඉන්න තියෙනවා හැමතිස්සෙම අපි හොයන්නේ සැප අපි කොච්චර නෑ කිව්වත් අනේ මංෙමනෑ මමල්පේච්චව ජීවත්තෙන්ට උත්සාහ කරන කෙනෙක් මං හෙම කටයුතු කරන කෙනෙ කොච්චර කිව්වත් අප කොච්චර කිව්වත් අපි හොයොන්නේ හැමතිස්සම සැප සුකය පත්තිය එතකට අපේ මනසත්්‍ය යමයි අපි ජීවත් එද්ද අපේ මානස හැම තිස්සේම සැපහොය අපේ ශරීරය හැම තිස්සේම සැපහොය ඕ ඒ එකට තමයි අපි සුකවේදන මූලධර්මය කියල කියන් ඒ ඒ හොයන සැපහින්දා අපි හැම තිස්සෙම සැපදේවල් තමයි තෝරගන්න යහපත් තෝරා ගැනීම් කරනවද කවදාවත් අපිට හානියක් වෙෙන දේවල් අපි තෝරාගණඩ උත්සා කරන්න නෑම ඉබේ දේවල් හෙම දේවල් වඋනෝතින් ඇරන්න කවදාවත් අප යහපත් තෝරාගැනීම නිසාක් අයහපත් තෝරාගැනීමක් සිද්ධ කරන්නේ නෑ දැකහි තනි විවාහ වෙනවා කියල කාහරයක් අපි හැමතිස්ස උත්සාහ කරනවා ඒකෙනාට මනාද යානවාහන තියෙනවාද ඒෙනනාට අඩ තරම බයි බයික හරි තියනොදි කියල බලන්න ඇයිහෙම් බලන්නේ ඒවනස් සේෑ හොද රස්සාාවක් තියනෝදි කිය බලන්න හොඳ රස්වක් එ සේවෙත එදාවෙල කණ්ඩ පුළුවන් අිින් දදින්නට පුළුවන්දි කියලා බලනවා ඇ එයිෙම්බලන්න අපි යම්තක් දුරකට හෝ සැප හොයෙන නිසා සුකය හොයෙන නිසා තෘප්තිය හොයෙන නිසා එතකොට සුකවේදන මුූලධර්මය කිය කියන්නේ එකයි සරලවම කියනවනම් අපි හැමතිස්සම හොයන සැප අපි හැමතිස්සම හොයෙන සුකය නැත තෘප්තිය උදෙසා තමයි ඇි මේ හැමදීම කරන්න ලටීජ අතෑර ලැයිම මේකට ඇවිලා තියෙනමතට ඒ මොකක් හරි ලාභයක් ප්‍රයෝජනයක් යහපතක් මට මෙතන තියෙනවා කියලා තේරුුණ නිසා ඒනිසා ඒ තෑලම මෙතෙන් ඇල් තියනවා දැන් ඕ ගොල්ල සමහරුවයින්ට පුළුව ොකක්කර වෙන රස්සා කරපුය ඒරස්සාවා තෑරලෝ යා මෙතන දැ කොේචික ඉගන ගන ලම බඩු පත්තලා තියෙනවා ඇයිමලා තියනවා යාල හිතනවා මෙතන මොගක් කර යහප තක් සැප තෘප්තිය තියනවා කියලාහෙන අවි්ඥානය තුළ අප කොච්චරණෑ කිව්වත් මේ දේවල් තැන්පත් වෙලා තියෙනවා. ඊළඟටොන්න වැදගත් ප සුකවේදන මූල ධර්මය මත අපේ පෞරෂය තීරණය වෙන අප පෞරුෂය කිය මාතෘකාව යට තන මේ දවල් කතා කරන්න එහෙන අපි ලබන තෘප්තිය අපි තෝරාගන්නා යහ පත් දේවල් මත අපි ලබන සැපයි අපි ලබන තෘප්තිය මේ හැමදේම මත අපේ පෞරුෂය තීරණය වෙනවා සහ ඒ අපි තුළින් විද්‍යමානව විද්‍යානුව අපේ පෞරුෂය තීරණය වෙනවා ඊලන්ඩ දෙවනි කාරණය තමයි අවරෝධනය ං ව් අවරෝධනය කියලා වච ඔකත් කලින් वाල කතාරලා තියෙනවා යට හිතේ දැම්පත්වෙනවා කියනකට තමයි හිතේ තැපත් වෙනවා කියනකට තමයි අප අවරෝධනයවා කිය කියයි. මිනිසා සුකය හොයන සොයා යනවිට බාධාව කැතිවීමෙන් ආශාව යටපත් කර ගනි ඩැන් ඔයාලා සැප හොයාගෙන යනවනං තෘප්තිය හොයාගෙන යනවනම් ඒ අවස්ථාව මොකක් හරි බාධකයක් හබවෙලා තියෙනන අපි ආසාාව යටපත් කරග තියෙන. හැබැයි. යටපත් කරගත්ත අපි ආසම නැති කරගල කියන එක නෙමෙ එෙනති බුදු වෙලාද න ආශාව ැති කලාலாம் ප්‍රහීன කලාலாம் ආසාාව යටපත් කරගන විතරයි තියන්නේ. හැබැයි ඒ යටපත් කරගතත් අපි ඉච්ச்சාබංත්වයට පත්වනකද ච්ச்சා ංங்கත්තයට පත්ෙන.ි முனா கடவுනාகி කියන්නේ. ඉච්ச்சාගත් බලාපොරොත්තු බලාපොත්තු කවුණ. කියන හැங்கීම. අපේ යටහිත තුළ තැම්පත් වෙලා තියෙනවා ඒකට තමයි අපි මේ කියන්නේ අවරෝධනය වෙනවා කියල් ඕනම දෙයක් යටහිත තුළ තැම්පත් වෙනවාට අපි කියනවා අවරෝධනය කියලා එතෝට ො අවරෝධනය වඋනෝතින් අ ච්චා බංගත්තයට පත්වෙලා කඩවන ආශා යටහිත අපේ තැම්පත් වෙලා තිබ බෝතින් අවරෝධනය වුනෝතිං අපි හැමදාම කළකිතුලා අයයෝ වැඩක් නෑ රස්සාාව ඔන්න තන තමයි පටන්ගන්න ට මේ ගැන කතාකරොත් දැන් ටීසිං වැඩක් නෑ වැඩ ගොඩායි. වැඩ විතරයි. අපිට පඩියක් හබ වෙන නෑ. හරිම මේ මේ දසල්ලන් කිය නවා ගුරුවරයක් ඇත්තේ තියන් කාතකට ලපු හම ගරුවරයක් කියන කියනෙ. ගොඩක් මේ චලන්ර්ස් තිීන කෙනෙක් ඇතින් ස්කෝලේ අඩ න දැම්මමි කොරොනත් එකකමං කියන්න. එයා ගොඩක් ලොකු අභියෝගවලට මූුණ දෙන්න වෙන කෙනෙක්. කොද ළමයා අතාරින්ටත් බෑ ස්කෝලෙන්ටත් ඕනේ රස්සාාව නැතිවෙනවා ඇත්තාම් තමන්ට කාලන්දලින්න්ට පුළුවන්ට දස්සාාවට ගියෝතින්. එතුට ඔයහරුණුත් එක් කළ ගුරුවරයා කියන කෙන හරිම මේ අියෝගකට ලක්වෙලා තියෙනවා මේ කාලෙ එතකොට ඔන්න ඉච්චා බංගත්තයට පත්වෙනවා අයිෝට චික් දැන් නොහිටිය නම්ම වෙන රස්සාාව හි කියෙන මට මේ තත්ව නෑ ඇයිදල් ලමයින් කාශ්‍රවය කරන්ඩ වෙන ළමයි හමතිස්ස මාස්ක දාන්නෙත් නෑ ඒ මනෝතින් ළමයට තිබෝතින් මට බෝවෙනවා මට බෝනෝතින් මගේ පවුලයා ඔක්කොට මේක බෝවෙන ඔන්න ොය වගේ හරි බයිෙන් ගන්නෙද. දොයාලාගේ අක්කල අයි කියලත් වාලගේ සනිියස සීමවාසී යනව තමයි යනට ළමයි හරි බයෙන් ඉන්න. ඇයි මේ පැතිවල කොරෝණ තියෙනවා කියන්නේ ඒගොලන් ස්කඩ ඒ ස්කෝලවල අපි දන්න කොයි ස්කෝලද මේ කොයි ස්කෝල කොයිලාමයටට කොරෝණ තියෙනවා කිය සමහරල් අමයින්නෝ ඒලාමයි අම්මලතාතල පොසිටව් නැත්තන් අම්මලතත්තල ෆස් කටක් හෙුණහම ලාමට අනිවාරය හැදෙන්න්න කුළුවන් මේ අවස්ථා වැඩි ඒ නිසා එනම් ඕ ඔය හැම දේව ුණන්නන්නේ යටිහිතේ තැන් පත් වෙලා තියෙන ඔන්න අවරෝධන ලා තියෙන ඔහොම ුණනව තමයි ඔය ඔය වගේ දේවල් කළකිරුණු දේවල් ඉච්චා බංගත්වයට පත්ව වන දේවල් යටිහිත තුළ තැන් පත් වන හම අපේ යටයට අපේ අපි කලකිරීමට පත්ව වෙනවා අපි කල කිරුණ කියන අපේ පෞුෂය තුළින්ගේ එක විද්‍යමාන වෙන ඇද්ද අනිවාරෙන් විද්‍යමාන වෙනවා අතු අත්ෘප් ින් අප ගුරුුෘරතිය තුළ ඉන්නවනං ඒක අනිවාරයම අපේ පෞර්ෂය තුළින් විද්‍යමාන වෙනවාමයි අපි කටින් නොකිව්වට අපේ හිතේ තියෙනවනගේ හෙම දෙයක් ඒමනත්තං අපේ හිත තුළ අපේ මනසතුළ අවරෝධනය වෙලා තියෙනවනන්ම සිතු වෙල්ලක් බරි වෙලා හරි ඒක කොච්චර අපි නෑහැකිව්වත් අපේ පෞරෂය තුළින් එක විද්‍යමාන වෙන ඒනිසා මයි මේ අවරෝධනය කියනවචනය ඔයාලාට බැදගත් වෙලා තියන්නේ මට කියන්නක ඒටික පැහැදිලේද කියලා මේ වෙනකං අපි කතා කළේ සවිඥ්ඥානය උපවිඤ්ඥානය අවිඥ්ඥානය මේක අප හැදිල දෙයක් තියෙනවද මට කලින් අහන්ඩත් බැරිවුණනා අර කලින් අපි කරපු න්‍යයන් දෙකේ අපැන් තියෙනවද කියලා එහම තැන් තියෙනවනම් මං හරිපුත්තේ එහෙම තියනවනම් බැරිවෙලා හරි මට කියන්න මොකද මට කේකනාගේ අහන්ඩ විදික් නෑන මෙතන ඒ නිසා එතකොට එහම් අපේ කතාකරේ මනස සකස්වෙලා තියෙන ආකාරේ මනස්සයාගේ මනස සකස්වෙලා තියන ආකාරය සිගමන් ්‍රයිඩ කියන දිහට. එම් දෙවනි කරුණ තමයි පෞර්ෂවව්හය මේ පෞරෂයගන පානමට ගොඩාක් වැදගත්වෙන මේ පෞරුෂ විය්හය කිය එක. පෙළඹවීමටත් මේක වැදගත්වෙනවා හැබැයිටඩා පෞර්ෂයටත් මේ වැදගත්. පෞරෂව්හය කිව්වහාම අපේ පෞර්ෂය කියන එක හැදිලා තියෙනවා කොටස් තුනකින් කියල තමයි මේ සිගමන්ට ්‍රොයිඩ් කියලා තියෙන යාගේ ඥාය තුළින්. පලවෙෙනක තමයි ඊඩ දෙවන තමයි ඉගෝ තුවෙෙන තමයි සුපර් ගෝ. එතකොට ඉඩ ඉෝ සුපර් ඉගෝ කියනේවා සම්බන්ධතා තියෙනවා එකටට. ඉඩ කියල කෑනෙ සිත ඉගෝ කියලැනෙ දළ සිත. ගෝ කෙකෙන පහන් සිත ඔය සිත දළ සිත පහන්සිත කියර ගැන මේ අපි සිංහල භාෂාවෙන් හදාගත වචන හැබැ මනෝ වි්‍යාත්මක වචනටිකොයාලට අරකත්මක තිබටකමක්නෑ මනව විද්‍යාත්මක වචනටි කතමයි යාලට විභාගත ලියන් න සහබල පරිහිරණය කරන්න ඕ එහෙනක් ඉ ගෝ සුප ග ගැන තමයි මෙත නිනම් අපි කතා කරන්න බලාපොරත්තින මේ රූපය යාලට පේනවා දෙකටික් මේ මේ බ්ල වෙලාවගේ තියෙන එනට මංහිතන අකුරු පැහැදිලි ඇති කියලා මේක තියෙනවා මංම කදසරක යවනවා බලාගන්න මෙන්න ඉගෝ මෙන්න ඉගෝ ඉගෝ කියන පොඩි කොටසක් ඉඩ කියන්න තෙච්චර ලොකු කොටසක් හැබයි සුප ඉගෝ කියන එක ටිකක් ලොකු කොටසක් විදියට තමයි මේ සිගමන් ෆ්‍රොයිඩ් කියලා තියෙන සම්බන්ධතා ඇතිවෙන විදිහත් තමයි වම් මෙතන මේ ඒතලවලින් ඊතලවලින් ඒතලලින් ලට පෙන්ඩුම් කරන්න උත්සාහ කල යෙන්නේ ග මේ තියවා ග ඉගෝ සහ සු ඉගෝසාහ ඉඩ්ඩ අතර තියෙනවා සම්බධ තාලයක් ගෝ සම්බන්ධයි ඉඩ්ඩෙක් කළ ඉන් සම්බන්ධයි සුප ගෝත්ත එක් කළ ය මතකතියාගණඩ ඉ සම්බන්ධයි ඉගෝ එක් කළ ඉගෝ සම්බන්ධයි ඉන් එක් කලා මේ සම්බන්ධාව කොහොමති කියක් පිස්සරහට කතා කරනවා නිකම් දලට මේම තියෙන නිසා මං කියන්න ඉන් සහ ඉගෝ අතර තියෙනවා අන්‍යවන සම්බන්ධ නහහිම් කොම ලේසි මටක තියාගන්න ඊළඟට ඉගෝ සහ සුප ඉගෝ අතර තියෙනවා නන සම්බන්ධ ඒන ඉගෝ සම්බන්ධයි සුප ගෝත සුප ඉගෝ සම්බන්ධයි ඉගෝවතර එහෙන ඉංසා ඉගෝවතර අ්‍යවන සම්බන්ධයක් තියෙනවා ඉගෝසාහ සුප ගෝ අතර අ්‍යෝ සබබධත්තිය එතකොටඉ ඉගෝ සුප ඉගෝ මෙන මේ විදිහයට තමයි සම්බන්ධතාවය දක්වල තියෙන්නේසිගමන් ්‍රයිඩ් විසි ඉඩ මොකක්ද මේ ඉඩ කියන්න ඉඩ කියල කියන්නේ අපි උත්පත්තියෙන්ම අරගෙන් උත්පත්තින්ගෙන ඉපදුන ගමා උපදේදීම මනසේ පවතින මුලිම්ම හා ආරම්භක කොටස. අපි ඉපදෙද්දිම අපේ මනස නිර්මාණය වෙලා තියරීමේ ඉඩ්ඩොලින්. අපි කියනවා අලුතයි උපන් ළමෙක් කියලකෙන ඉන් ගුලියක් කියලා. ඒ ළමෑගේ මනසේ වෙන කිසිම දෙයක් නෑ. සම්පූර්ණ මනස තියෙන්නේ ඉන්ඩ විතරයි. ඉගෝ කියන කොටස සහ සුප ඉගෝ කියන කොටස නිර්මාණය වෙන්නේ පස්සේ. සම්පූර්ණම මනස, ඉන් ගුලියක් කියල තමයි අපි කියැන අලුත්ත උපන් බරිඳාගේ තොකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් අත්දැකීම් ලබන්ඩ ලබන්ඩ වයසයන්ඩ යන්න තමයි ඉගෝ සහ සුප ගෝ නිර්මාණය වෙන් එහිෙනම් උපදේදී මනසේ පවතින මෝල් මහා ආරම්භක කොටස තමයි මේ ඉඩ කියල කැන අලුත් උපන් බිලිඳ ඉන්ගුලියක් කියල තමයි කිය එතකොට දෙවැනි බුලට් ෆෝර්මික බලන්ඩ සුකවේදන මූල ධර්මය යටතේ තමා තුළ ඇතිවන අවශ්‍යත වහාහිටු කර ගැනීමෙන් ත්‍රොප්තිය ළඟා කර ගනි ඒ කියන්නේ දැන් ඔයාලා හිතඩ පොඩි ළමේ කියලා පොඩි ළමෙක්ට මොනහරි ඉල්ලු අදැන් අපේ බබා දෙගවුරුදු දෙකක් වනවන දෙකකටත් කිට්ටුයි දැම්ම මේ සතියේ දවුරුදු දෙකක්කයාට අවුරුදු දෙකක් වුණාට මොකක් හරි ඉල්ලුවොත් ඒක ඕනෙ මයි. ඕනමයි ඒ ල්ලොත් ඒලාම් අපි කොච්චරරිකුත් කිව්වත් අපි කියනවා මේ ළමයි මෙහෙම හද ලබෑ ළමයින්ට මේ එහෙමිල්ල නිල්ලන දේ දෙන්ට පුරුදු කරගඩ හොඳ නෑ ඔය කොච්චර බලකිව්වත් ළමයා කියලා කියන්නේ මුල් කාලීනව ඉඩ්ගුලිය. එළමෑ දැන් ටික ටික තමයි ගෝ සහ සුපයයිගෝ නිර්මාණය වෙන් අපි කොච්චරි කිව්වත් ඉලන ඒ ළමයා ඉල්ල අඩනව කියලා කියන්නේ අ ඉල්ලල අඩා දෙපි දෙනදේ සීම කරඩ ඕනෙ තමයි හැබැයි ළමයා හැවතිස්ස උත්සහ කරනවා එයාට ඕන දේ ළඟා කරගන්න එයාට ඕන දේ ලබාගන්න කණ්ඩ බෑ කිවුත් බෑ ඉතින් කටක්වත් කන්නෙ නෑ වතුර ඕනෙ කිව්වත් වතුර ඕනේ සෙල්ලම් බඩුව ඕන කිවොත් ඒක ඕනේ අපි ඒක පාලනය කරගණ්ඩ ක්‍රමයෙන් පුරුදු කරගඩ වනේ තමයි හැබැයි ළමයාට ඒක විහිමම් පාලනය කරග්ඩ බෑ සමහරු කියනවානි අනේ අපේ බානම් කොහවත් ගිල මුකූ තිල්ලන්නේෙ නෑ කියෙන ඔය කොච්චර කිව්වත් ළමයා යම්තාක් දුරකට හරි ඉඩ යම්තක් දුරකට දෙේ පොඩි කාලේ ඉඩ් ලක්ෂ නම් පෙන්නුම් කරනවාමයි ඒකයි එයා බඩගිනිවුනාම අඩන්නේ වර ඉල්ල වතුරෝන් තිබා වන හම අඩන්නේ දඩිය අයිනං නැත්තන් යා චූදාගනනං අඩන්නේ එයාට වෙන වෙන කරන්න දෙයක් නෑනයාට ඒ ඒ අවශ්‍යතාව ඉෂ්ට වෙලකං තෘප්තියක් හම්බ වෙනකං යා ලබාගණඩ ත් සහ කරන ඒ නිසා සුකවේදන මුූලදර අපි වන සුකය සැප බන්න තමයි හැමතිසම උත්සාහ කරණ කර සුකවේදන මූල ධර්මයයට තේ තමාන්තුල ඇතිවන අවශ්‍යතාලාමයට ඇතිවෙන අවශ්‍යතාවේ මොකක්ද එක ටක්ගාල ෂ්ට කරගන්න තමයියා උත්සාහ කරන්න ඒ මුත්සා කරලා බැරිව ලෝතිින් තමයි ඕෝගන්න්න පටන් ගන්න බඩගිනි වෙලා කියන්නට බෑන පොඩි කාලේ එත කොටි තිගේ ආඩනවා එතකොට අපි දන්නාලාමයට බඩිගිනි වෙලා නැත්තම් වෙන අවශ්‍යතාවයක් හරි එ ඉඩ් කියල කියන්නේ එකයි ඉදවන ලක්ෂණ මේ කියන්නේ එතකට අපි සාමාන්‍යෙන් කියනෝ හරිම මලේච්ච ගතිලක්ෂණ තමයි මේ ඉඩ්ඩවල තියනෙන කියලා වච ප්‍රසටේෂනගේ නැතුව ඇති සහරවි නෑ පස්ස තියනෙන ඔනට මෙතනන්දි ලියාගඩන්න ඉඩ කියලා කියන්නේ හරිම මලේච්චයි. තිරිසන් ප්‍රාථමික මනිස්සෙක්තමයි බිහිවෙන්නේ ඒ අමයාතුළයේ මිනිසා තුළ පුංචි කාලෙදං ඉන් සංවර්ධනය වෙලා විතරක් තිබ්බෝතින්. ඉගෝ සහ සුපගෝ සංවර්ධනය වෙලා අඩුනං ගොඩක් අඩුමට්ටමක නං ඒ මනුස්ස්‍යයා තුළ මලේච්ච ගතිලක්ෂණ තිරිසන් ගතිලක්ෂණ ප්‍රාථමික ගතිලක්ෂණ තමයි වැඩි පූරම තියෙන් ඒවා ඒ ගතිලක්ෂණ වලින් තියෙන මිනිස්සෙක් තමයි සමාජයට එන්න එතකොට සමාජයේ පැවැත්මක් නෑ එයාට ඉඩ ඉඩ් වැඩි කෙනෙක් කියර ගැනයට සමාජයේ පැවැත්ම නෑමක දන්‍යෝනු සම්බන්තා ඇතිකර ගන්න විදිියක් නෑ එයා හිතන්න එයා ගැන විතරයි එයාට ඕන්නන් එයාට ඒදේ ඕනේ එෙව පුද්ගලෙක් තමයි ඉඩ අප මනස ඉඩ්වලින් පුරෝගත්තොත් ඇතිවෙන්න එතකොට තමන්ගේ තෘප්තිය උදෙසාම තමයි කටයුතු කරන්න ටමන්ට ඕන මොකක්ද තම ෘපතිමත් වෙන්නේ මකක්ද ඒක තමයි ඒලාමයට ඕන් ඒ පුද්ගලයායට ඕන ඉෙන ඉඩ කියල කියන්නේ ඒ ඊලට තුන්මනි බුලට ෆෝර්ම් එක බත් ගණ්ඩ උපතේදී දරුවා සම්පූර්ණය මිඩ්මගින් පාලනය වන බැවි මංකිවන ඉන්කුලියක් කියල එතු ඉන්තමයි මොව පාලනය කරන්නේ ඩ් පාලනය කරනිසා අවන්න යට වතුර තිබායි ඔයා වතුර ඉල්ලන්ඩ ඕන. උන්නන් අපේ මනස කියනවා ඔන්න යයටදැම් බඩිගෙනි ය දැම කැන ලා. ඔයව කෑම ඉල්ලන්ඩ ඕන. අන්න හෙම කියනවා කියලා කියන්නේ. ඉන් මගින් තමයි අපි පාලනය වෙන්න. එතකොට අපි ලොකු වෙලත් එහෙමකරත් මලේච්චයින මේේද අපිට කෙනෙක්කු මරන්ඩ ඕනේ. හැඟීමක් ඇතිවුණනක් ඔන්න මරන්්ඩ ඕනේ මලේච්ච නද තිරිසන්න ද්ද ප්‍රාධමික නද ප්‍රාථමිකයි. එහෙන? අපි ක්‍රමයෙන් අපි ඉඩ අයින් කරගන ඒ වෙනුවට අපේ මනස වැඩදිවුණු කරගන්්ඩෝනි කූහ සුපයි ගෝලින් එක පිස්සරට කතා කරම, කොහොම වැඩදිවු කරගන්න කියලා. දැනට මෙතන මේ කියන්නේ උපදේදී දරවා සම්පූර්ණයම ඉඩ්මඟින් පාලනය වෙන්නේ කුඩා කල දරුවා තුළින් ආත්මකේන්ද්‍රී ආත්මාර්ථකාමී ගදි ලක්‍ෂණ පෙන්නුම් කරනවා. මේ ඉන්මඟින් පාලනය වැනිසා තමයි ළමේ ආත්මාර්ථකාමී කිය කියන්න. ඒකනි කැෙ තනිදරුවෙක්ඉන්නවන ගෙදර ළමේ ආත්මාර්ථකාමී. යි අත්මාර්ථකමී කරක යන්නේ ඒයා දන්නනෑ අනික්ක නත්ක බෙදහදාගෙන දෙයක් කරගන්න.න් හනබොදේවල් බෙදහදාගඩ දන්නේෙනෑ. අම්මගින් තාත්තගෙන් ලබෙන ආදරේ බෙදහදාගන්නඩ දන්න නෑ. එතට ඔන්න ළම නිකම්ම ආත්මාර්ථකාමී වෙනවා. මොකද ඉද්දමයි ළමයා පාලනය කරන්න. ඉඩ් කියනවා ඔයා කෑම ඕන වෙනට ඔයා ඉල්ලඩ. උන ළමය ඉල්ලවා. ඔයාට අම්මගින් හත්තකින් ආදරේ ඕනවෙලාට ඔයා ඉල්ලන්ඩ උන ඉල්ලනවා. ඒක කියනනි ඉත්මගින් අප පාලනය වන නිසා. ආත්මකේන්ද්‍රීයයි සහ ආත්මාර්ත කාමී කියලා දුට තමන්ගේ තෘප්තිය උදෙසාම තමයි මෙතනද වැඩහඩයුතු සිද්ධුවෙන් ඔන්න ඉන් මං හිතනවාල්ටඉ පැහැදිදී කියලා අපි දැම් වෙලා බලමු දහයි හයයිමක දහයි තිහටනේ කැන්සල්වෙෙන් අපි දහයතියට විනාඩි දෙකතුරකට කලින්ක නත කරමු ඔන්න දෙවැනික තමයි ඉගෝ ඉගෝ කියලා කියන්නේ ක්‍රමයෙන් සංවර්ධනය වන දෙයක් ඒක වර්ධනය වෙන්ඩ පටන් ගන්නේ උපත ඉඳල වසරකට පස්සේ. ඉගෝ කියන අපි කිව්ල උපදෙදි නෑ කියලා ඉඩ්විතරයි උපදෙදි තියෙන්නේ ගෝ කියන එක සංවර්ධනය වන්න පටන්ගන්නෙම ළමයට අවුරුද්ධක් පිරණට පස්සේ. ඊට පස්සේ තමයි ක්‍රමයෙන් ළමයා ආත්මාර්ථකාමී බාවලින් මිදිලා. ටිකටික සමාජයත් එක් ගණු දෙනු කරන්න වැඩ කටයුතු කරන්න හුරුවක් ලබන්නේ එතකොට උපතින් මසරකට පස්සේ උත්පත්තියේදම් මේ නැති නිසා ඉගෝ තියෙනවා කියලා කියන්නේ ඒ ළමයට යමක් සැලසුම් කරන්න පුළුවන් යමක හේතුවක් හොයන්ඩ පුළුවන් යමක් ගැටලුවක් හොයන්ඩ පුළුවන් යමක් ගැටලුකාී තත්වයක් තියෙනවන ඒ අවස්ථාවට මූුණ දෙන්ඩ හැකියාව තියෙන වගේම ඉඩ පාලනය කරඩ මං කිව්වානේ ඉදසාහ ඉගෝ අතර තියෙනවා අන්‍ය වනි සම්බන්ධාවයක් කියලා දම උදාහරණයක් කියන්න ඉ කියනවා අපේ දැ අපේ මනස තුළ මේ තුළම තියෙනවනේ දැම් පුංචි ළමයගඩකෝ පුිළමය මම ය පෙරේදාම මෙ අපේ ඉදට අලපුකිතිරිනම් පොඩි ලමේ ඒළමයා දැන් එකවස්සරි රිද ඒළමයා එක වසේ මේළමයා නිතළමයිට වඩ චුට්ටක් වෙනස් අසාමාන්‍යයම නෙමෙයි දැන් එයාගේ ටීඒළම ටීච මේ අම්මාව මේ අඩගහල කියනවලු ගිය සති කොඩ බාර්දම ගිය සතිේ මේ සතතිේීම ක අවුරදර කලින් සතේ වාාරදු න ඕන ග සතේ තමයි ඔන්නු ැං ළම ස්කෝලගී ආගේ සතින මේ සතියන සඳුද ඉස්කෝලි ගිය අගාරවාද ී අම්මට කියනවලු අම්මා මේළමය ටිකක් වෙනස් ළමයින්ට වඩා මේළමයාට කවදාවත් කෑම්පෙටියට චීස්තාාල එවඩ එපා ඇයි ඒලාමයා කෑම්පෙටියට අතද දම ටීච් උගන්ඩන වෙලාවේ කෑම්පෙටියට අතදදා චීස් කෑල ටික ටික ටිකටික දවස තිස්්‍යව කෑව කියලා එතකොට ඔන්න ඒළමයාගේ ඉගෝවලට නෙමෙයි වැඩීඩක් හම්බවෙලා තින ඉඩ වලට ඇයියම කියන්නේ ඉඩ කියනවා චීස් කෑල් කණ්ඩ 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 කියලා අප අපි බල කරනු වැඩි කියන කියන්නේ හැම තිස්සේමයා කියනවා මොකද ඉන්ටෝන විදිරන වැඩ කරන්නතකොට ඉට කියවා චිස් කෑල කඩද ළමයා හිත දැ කොච්චට ටිච ගන්නනවා ළමයා අවධානයමු කරන්න අ ඉන් කියන දේට. ඉන් කියන්නේ ඔයා ටීච කියනදේ හගනඉද කියලා ඉන් කියයි අප සැපනය ඔොයන්න අපි හැම තිස්සම ටීච කියර කරද රැක කියල හිතට අපිත් කරදරැකල හිතන චුට මගෙන හන්දයක් නෑ. එතකොට ඒලාමයාගේ මනස ඇතන් ඒලාමය මනස තුළ ක්‍රියා කරන ඉට කියන අර චිස්කෑල්ල කණ්ඩම කියලා එටීච කියනවලු දහපාරකට විතර මේළමයයා ඉන්ටවැලකට කලින් අතදා හොච්චර කිව්වතර චිස්කෑල කහයාක එතුකොටේ මොකද වෙලා තියෙන ඒළමයාගේ මනස සංවර්ධනය වෙද්දි මොකක් හරි සිදු වෙච්චිරි සංවාධනය බාලවීමක් හෝ මොකක් හරි හේතුවක් නිසා එයා ඉන් තමයි වැඩිපුර සංවාර්ධනය වෙලා තියෙන එම් වැඩිපුර මනුසුතුල තියෙනෙතුට එයා ඒනිසාතම අරි චිස්කෑල්ලගකිසිම කණ්ඩ උත්සාරේ. එතකොටට එයාදැ මනෝවයිද ප්‍රතිකාර ලබා දෙන්න කිය ගුරුවර කිව්වලු එතකොට දැන් ඒ අම්ම මේ මාත්‍යක ඇවිල හතාහර අක්කේ දැම්ම මොකද කරන්නේ එකොට දැ හෙ ී ලියවම කුතු ල චිම ප්‍රීන්සිපල් ලියමුකුත්ති ල දල තියෙන ම කරන්න කියලා. එතකොට ළමයටඒ ම උදාහරණය ගත්ත ඉන් සංවර්ධනය වෙලාකයන් තමයි වැඩපුරයා මනසතුර ක්‍රිය ඔන්න එතකට ප්‍රාමක ගතිලක්ෂණ තුවෙනවයි ළමය තුළ. මලේච්ච කෙසේ වෙතත් ප්‍රාථමික ගතිලක්ෂණ මතු වෙලයි ඔන්නේ ළමයාගේ තියෙන්න්නේ. එහ මනෝතින් ඒක සාමාන්‍ය සමාජයේ පැවැත්මක් නැති වෙනවා. එනිසා පුළුවන් තරම් උත්සාහ කරණ්ඩුවන ළමයෙක්තුළ කුඩා කාරයේදිම අපි දැ ැ ගණඩුන ළමය තුළ ඉන්තමයිඉන්න කියලා ුවන් තරන් අපි පාලනය කර්ඩනේ ඉඩ්ුව එපාලය කරන්න පුළුවන් වෙන්න ඉගෝස සුප ගෝ සංවාධනය කිරීම තුළ. අපි දැනට මේ මිස්සරන් කතා කරනය පස්සේ මංගේ සවිස්තරාතුත් ආයි කියනවා එත ගෝට හැකියාව තියෙනවා යමක් සැලසුම් කරන්න හේතු සොයාන්ඩ ගැට සොයාන්ඩ ගැටලු විසඳීම කෙසේ වෙදත් ගැටලු සොයාගඩ ඉන්ඩ පාලනය වගේ දේවල්ට ඉගෝ සතුව හැකියාව තියෙනවා ඊළඟට ඉගෝ සතු ප්‍රධාන කාරය නම් ඉන්ගේ ආවේග බාහිර පරිසරයට අනුකූල එි ැක්වීමේ මාර්ග සැල්සීමයි දැන් අර චිස් කෑලි කතාවගත්තොත් ඉගෝ කරන්්ඩඕනේ ඒලා අමගේ ගෝ සංවර්ධනය වෙලා මදි නිසා තමයි හෙමවෙන්නේ එතකොට ඒ ගෝ හරිනම් කළයුතුදේවෙන්න ඉඩ් කොච්චර කිව්වත්තර චිස්ෑල කණ්ඩ 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 කියලා ඉගෝ කියන්් ඕනේ නෑ හෙම නෙමෙයි තීච පන්තින් ගියාට පස්සෙමට ඔයාට කණ්ඩ පුළුව තීච පන්තින් ගියයාට පස්ස නැතනන් ඉන්ටවල්ල එකේද වැට ක්ඩ පුුවන් හම නත ෙදර හිල්ලා ඔයාට එක ක්ඩ පුළුව හම ැතුව එක දැන්කනය ච්චර හොඳ දෙයක් නෙමෙයි ඉගෝ ප්‍රබලව ඉන්නවා කියලා කියන්නේ ඉටට ඔය පණවිඩේ දෙඩ හැකියාව ඉගෝට තියෙනවා කියනක් එෙන ප්‍රධාරකාරරිතමයි ඉඩ්ගේ බලවේග පාලනය කරන එක ඉඩ කොච්චර කිව්වත් ඒදේ පාලනය කිරීමේ හැකියාව ගෝට තියෙනවා එ ඉගෝ කටයුතු කරන්නේ යථාර්ථ මූල ධර්ම ඔස්සේ යථාර්ථ මූල දධර්මස්සයේ කරන සාමාන්‍ය සමාජය හොඳයි යහපත් කියනද අනුව තමයි කළ හැකී කළ යුතුයි කියදේවල් අනුව තමයි ගෝ කටයුතු කරන්න කියලයි කියන්නේ. එලට සුප ඉගෝ දැන්මං අර ඉස්සල්ලම ස්ලයිඩ්කේරි කිව්වා ඉගෝ සුප ඉගෝවතරත් තියෙනව සම්බන්තාවයක් ඉද සහ ඉගෝවතර සම්බන්තාවයක් තියෙනවා වගේ ඉගෝසා සුප ගෝවතරත් සම්බන්තාවයක් තියන කියලා තකොට සුප ගෝ කියලක් ැන මනසේ තුන්වන කොටස. හරිද මනසේ තුන්වන කොටස පුද්ගලයාගේ සදාචාරාත්මක අංශය සදාචාර අංශය කියලා පියකට කියනවා ඇයිහෙම කියන්නේ සුප ඉගෝතමයි සමාජයි සිරිත්වරි අගයන් මේ හැමදේම ළමයා ඉගන ගැනීම තුළ සුප ගෝවර්ධනය වෙනවා. ළමයා ඉගනගන්න සිරිත්වරිත් අනුව ළමයා ඉගනගන්න අගයන්න අනුව ළමයා ඉගනගන්න හොදනරක අනුව තමයි සුප ඉගෝ නිර්මාණය වෙන් සුප ගෝ සංවර්ධනය වන්න. දැන් අර ළමයාට මං හිතනවා වෙලා තියෙන්න්න මේ කයි කිය මොකද ඒේ ළමයා ුදන්ගේ අවරුත් මේලාමන මොඩිසරරින් හම්මුණේන. ඕකදේය අයික අවරුද්දයි මොන්ටිසෝරීන්ඩ ප්ලෑන් කල තිබේ ගුල්ුණගේ අම්මල. දැම් මොන්ඩිසෝර්ගයේස් අවමාස දෙකයිු. ඒලාම මොන්ඩිසෝර්ගේ මාසකයි ොට ළමයට ගෙදරින් කියලදෙන සිරිත්විරිතාක් අගේ හොඳ නරකක් ඇරන්ඩ ඒළමයට වෙන බලපෑමක් වෙන මෙහැවීමක් පෙළඹවීමක් තිබබෙනෑ. එහෙ මුණහම. මට ඕட ේ තමයි සංවාධනය වෙලා තියෙන්. இප සංවර්ධනය වනාට இගෝ සුපයිகோෝ සංවාධනය වෙලා නෑ ඒළම. ඒනිසා තමයි ඒளயா. ஏளமைයට ඕன ේவாල් කரண்டே. கண்டහිතුனද கண்டාதනවා. පන්තියේதிටீச்ச වැதனවது ஏலமே වැகරන්නனෑ. පතිතු දුුවண்ட ඕනනා. ஏළமை දුவனா. இ தமைයි பலවத்துලා තිෙන්. ඒ නිසා සදාචා අංශයදු නිර්මාණය වෙලා නෑ இல்லளமையா තුළ. இருப சுපයිගෝகி්‍රரியா කරන්නේ. සදාචාර මූලධර්මවලට අනුව සිරිත්විරිත් අපි ඉගෙන ගන්න සිරිත්වරිත් අගයන් හොඳ නරකවලට අනුව තම අප සුප ගෝ නිර්මාණය නිර්මාණන මේ සංවර්ධනයමට පටන් ගන්න එහෙනම් සුපයගෝ ක්‍රියා කරන මේ සදාචාර මූලධර්මනලට අනුව හැබැයි සුප ඉගෝ වැඩි දුවර සංවාර්ධනය වුනෝ තින් මොකද වෙන්නේ අපි දැන් අනේ ළමට සිරිතරිත්තු ගන්න ඕනිිය අනේ ළමයට අපි හොඳ නරකු ගන්නන්ඩ ඕනි සමාජයේ අගයන් ළමයට වටිනාකම් ලබා දෙන්න ඕනිි කියලා ඕවා විතරක් ලබා දෙඩ ගියෝතින් මොකද වෙන්නේ මනාවෙඩ පුළුවන්. ළමයට ළමය වෙනුවට තාපසේක් තමයි නිර්මාණය වෙන්න. ඇයිහෙම කියන්. ඒ ළමය ඕනවටත්වඩ සිරිත්තරිත් ගැන හිතනවා. ඕනවටත් වඩ අගයන් විශ්වාස කරනවා. ඕනවටත් වඩ මොද හොඳ නරක ගැන හිතනවා. එහෙම වඋනෝතින් ඒැනම සාමාන්‍යයෙන් එහා ඔබට ගිය කෙනක් ගැනමක් කියන්න. එහෙම උනෝතින් මොකද වෙන්නේ ළමයට පැවැත්මක් නෑ. ඒ පුද්ගරයට පැවැත්මක් නෑ. වයිසේ අන්ඩ යන්ඩ අදදැකීම් ලැබෙන්න්න ලැබෙන්ට තමයි මේ සුපයිකෝ වර්ධනය වෙනි සංවර්ධනය වෙන්නේ හැබැයි ඒක අනවශ්‍ය විදියට සංවාධනි වනෝතින් තාපසේක් බිහි වෙන්නේ. ප්‍රක්ටිකල් නෑ ප්‍රායෝගික, වෙන්නේ ම සමහරු ඉන්නවා ඔකුොළ දැකල තියෙනවා ඕනවටත් වඩ මංක නරකයි කියනවා නෙම ඕනවටත් වඩා ආගම විශ්වාස කරග ඉන්න මිනිස්සු ඒ මන්දත්දං අන්ද විශ්වාසයන්තියර මිනිස්ු ඉන්නවාන්නේේ ැහි තනවා හඳහාන එලියට බහින්න තහාන බලලා ඒ මයින්වාන ඒ ප්‍රක්ටිකල් දේවල්න එම කරන කරන්න පුළුවන්න්නන් ගඉති හොඳක් ඇති හැබැයි ඒ ඕනවටත් වඩා ඔළුවෙතියාගෙන විශ්වාස කරගන හිටියතිං ඒ පැවැත්ම නැති වෙනවා. හිතන්න ගවල් හදනයි කියලා ගේව හ හදනකෙන් දෙැන් අපි ගෙයක් හදන්න බලනවා. ගියයක් හදන සමහරු ඉන්නවා කිසි දෙයක් හොයන්න බලන නෑ ඔහේගේ හදනවා එයාටක හොදක් වඩ වෙනවා වඩ පුළුවන් නරකක් වෙනවා වඩ පුළුවන් මේ ඔහේගේ හදනවා පස්සේ තමයි හොඳක් ගැන හිතන්න ඔන්න ඉන්ඩ යාගේ ප්‍රබල වෙලාති ඉන් කරන්ඩ හිතුණ දෙයායක කර කවුරුත් කියන දේවල් අහන්න හැබැයි සවත් සමහරු ඉන්නවා ගේ හදන්ඩ හිතපු දවසේ පටන් ගත්තනෙමේ හිතපු දවසේ දං මේ ප්ලෑන්් කරනවා අනමශ්්‍ය විදදිහට දැන් හිතන්ඩගේ හදාගෙන අද්දී ඔන්න එක්කෙනෙක් ෙර එයා පුුවන් තරම් වාස්තු විද්‍යාවගෙන බල තමයි මේගේ හදන්නට පටන් ගත්තේ ඔන්න දැන්ගේ හදන්ඩ පටන් අරගෙන කවුර එක්කනෙක් කියනවා අයයෝ ඔයා මේ කුස්සිය තිබ්බේ මේ දිශාවටද ඒ දිශාවට කුස්සය හොඳ නෑ එහෙම කසිය හදතු තුොයටට කවදාවත් කණඩවෙෙනෙන න්න එත කොටමමුකද කරන්නේ දඩ බඩ ගල කුස්සිෙනස් කරවා. ඕනදැ ආය තව කෙක් කියනවා ද මේ හදාගන ඇද මේ උලවස්ස ඔය පත්තර තියන් ෝදන ඇගෙදර ප්‍රධාන ොළුුවස්ස එක්කෝ ඒක කලින් බලල මේක කරන්න ඕන දෙයා සමහරු කරන්න එමනිමයි හදහද හැමදාමිදුර ජීවිත කාල පුරාමුවයිගේ හදන්න වෙනවා. ඒ ඔන්න අර සුපයිගෝ වැඩිවෙලායාට ඒ කියන්නේ ඕනමටත් වඩා ඒදේවල් විශ්වාස කරනවා මා සමාජය අගයන් හොඳනාරක සිරිත්වේත් විශ්වාසයන් උන්නු ඔය දේවල් ගැන පස්සෙ පන්නන්න කෙක් තමයි සුපයිෝ වැඩි කෙනෙක් කියලා කියනත රියාතාහපසේක් වගේ මේ හැම තිස්සවල් හොඳ ගැන විතරයි හොඳ පස්සෙ තමයි පන්න එතර වෙන සමාජයේ ප්‍රක්්ටිකලිස් කරන්්ඩ පුළුවන් දේවල් ගැන යා හිතන්නේ ඒනම් ඔයිටික තමයි මට කියන්න තින ඉට ගෝ සුපයිගෝ ගැන මේකත් බලන්න මේ ස්ලයිඩ් එක මර් ඔයාලට මාව හැෙනමද මොකදපුුත්ේ ල්ක පනතුූයක පාරික ොගේසරගත් නන හරි ඒත් පේනෑගොලටනේ මගේ කසරක පෙන්න්න නතු කියියාව මොකක් හරි වෙලා ඇති ඔයා ඔයා ලියාගත්තක තියරවානේද කොළඟ චුට් විතරක් කලි නවත්තම දැන් දහයි දනමයයි මේ ස්යි්ක සහ තවක ස්ලයිඩ් කතර ඒක විතරක් කරලපි නවත්තපු මං අර කිව්වේ මංකිර කැහෙෙනව යොගො හමෝටමනේ හරියහනවා විිට දැත්තිනේ ස්ලයිඩ් අප ඉවර කල නවත්තම මුොකදම කියපුොටික්මයි ඒදකේ තියෙන්නේ එඩ සහ ඉගෝවත සම්බන්තාවයක් තියෙනවා ගෝ සහ සුප ඉගෝ අතර සම්බන්තාවයක් තියනවා මහිතර ෝගොල ස් ලයිඩ් ක ලියාගන තියවනේද හරි එහෙමිකක් තියෙනෝ හරි ඒනම් සම්බධතාවය මොකක්ද කියලා ඊළඟ එකම් බලමු ඉඩ එකකෝ සුපයිකෝ යන ත්‍රරිත්වීම පුද්ගල පෙළඹවීමට හා පෞරර්ෂයට බලපාන සාධක වී. ඉගෝ සුප ගෝයන තිත්වය බදගල පෙළබවීමට හා පෞරුෂයට බලපන ඒ නිසා තමයි යාලගේ පස්වනි නිපුනතාවේ සහ හත්තේ නිපුනතාවයකෙන් දෙකටම මේ මනෝ විශේෂණවාදී ඥ්‍යයගෙන කතා කරන්න වනේ එතුට ඉන්ට අපේ තුළ ප්‍රබලයි ඉ ඉඩ ගති අප තුළ පැවතියද ඉගෝ හා සුප ඉගෝ මගින් නේවා පාලනය කරයි අපි ළඟ තියෙනවා යි අප අපි ළඟ ඉන් ඉගෝ සුප ඉගෝ කියෙන තුනම තියෙනවා එක එක ප්‍රමාණවලින් තියෙන හැබැයි මේ කොච්චර ඉඩ්ඩ අපි තුළ තිබ්බත් ඉගෝ සහසුපයි ගෝ වගින් ඔය ඉඩ්ඩක පාරණය කරනවා කියෙනෙක තමයි කියන්න. ඉත් ප්‍රබලයි කියල කැන්න තිරිස මනස්සේක් තමයි බහිවවෙන්න නේච්ච මනස්සේ ක්‍රාථමි නුස්සේත් තමයි බිහිවෙන්නේ එච්චර හොඳ කෙනෙක් නෙම යායට ඕන මොකක්ද යායගේ ෂ් කරගන්න මොනද හරි කරන කෙනෙක්. ඔන්න හෙනම් ඔය දැන් හිතන්නකො මේ මොනාද මේ. රන ද ගොට කියන්න මේ මිනිීමරණය කුලියට මිනිීමරණය ලතා සල්ලිවලට මිනිීමරණය කුඩ විකුණණය ඒගේ ො හොඳ නැති දේවල්රන අය කියල ඔන්නන්නේ ගොලන් ඉත්තමයි ප්‍රබල. ඇය ගොලන් කොච්චර දේවල් එපා එපා කියලා සමාජය කිව්වත් යාලා පුළුවන්තරම් උත්සහ කරන්නේ යාලා කැමති දේයාලට අවශදය කරගන්න. ඊළඟට සුපයි ගෝ ප්‍රබලයි කියලා ැන එයත් ප්‍රාෝගික නෑ උපසකෙක් මංකගේ වෙයාල් විශ්වාසයන් පස පන්න පන්නන්නේ නුස්ෙක් නර සිරිත්තරිත් පස පන්න පන්නි මනුසේත යත්හොඳ කෙනෙක් නෙමේ. අපි ළමෙක් නිර්මාණය කරනවනං අපි පුද්ගලයගේ පෞර්ෂය නිර්මාණය කරනවනං. අපි බලන්ඩ ඕනේ පුළුවන්තරං එයා තුළ ඉගෝ ප්‍රබල කරවන්ඩ. ඉගෝ ප්‍රබල කරවනවා කියලා කියන්නේ පුළුවන්තරං ඒ පුද්ගලයා තුළ ඒ පුද්ගලයා ප්‍රායෝගික කෙනෙක් වෙනවා. පරිසාරයට ඔරොත්තු දෙන කෙනෙක් වෙනවා. යථාර්ථවාදී මනුස්සේක් බිහි කරන්ඩ, බි කිරීම තමයි පෞෂ සංවර්ධනයේ දී අපි හැමෝම වගබලාගණ්ඩ ඕනේ. පුළුවන් තරං අපිේ උත්සාහ කර්ඩ ඕනේ. ඒඒ අවස්ථාවට ගැලපෙන විදිට ඔබින විදිහට, ප්‍රයෝගිකව හටයුතු කරන්න පුළුවන් කැටලු විස ගණ්ඩ පුළුවන් සැලසුමක් සකස් කරගන්ඩ පුළුවන්, දුරදකින්නඩ පුළුවන් පුද්ගලයෙකු බිහි කරන්න. එහෙ මනොතින් තමයි අපේ පෞර්ෂය සංවර්ධනය ඒ අදාල පුද්ගලයාගේ පෞෂ්‍යය සංවර්ධනය වෙන්නේ. තුර ඔයාලත් මතක තියාගණ්ඩ ඕනේ. පුළුවන් තරං ඕගුලං ඉගෝ සංවර්ධනය කර ගැනීමට සහ ඕගොලන්ට හම්බ වෙන ළමයි ඕගොලන්ට ස්කෝල දි හම්බ වෙන ළමයි ඒගොල්ල තුළ පුළුවන් තරම් ඉගෝ සංවර්ධනය කරගන්න තාපසෙක් බහි වෙලා වැඩකුත් නෑ මලේච්ච පුද්ගලයෙක් තිරිසන් මනස්සේෙක් බ ලා වැඩකුත්න. යථාර්ථවාදීව කටයුතු කරන්න පුුවන් ප්‍රක්ටිකල්ල හිතන්ඩ පුළුවන් ප්‍රායෝගිකව කටයුතු කරන්න පුළුවන් මනුසේ භිී කරන එක තමයි කළ යුතු සහ කළ හැකි වෙන්නේ. කළ යුතු දේවෙන්නේ. ඔබුල වග කියන්ඩෝන සහ වගවැෙන්ඩෝනේ පන්තිකාමරය තුලදදි ඔබලන්ට මේ මොනගහෙන ළමයි සමඟ. එතකොට මංහිතනවා මනවේශේෂනවාදී ඥායදී. අපිදැන් කතාහරා. අපේ මනස සකස්සලා තියෙන ආකාරය සහ පෞරෂ වි්හ කියන කොටස් දෙක. එතු එතදි පෞුෂය ගැන ගොඩක් කතා කරා පෞර සිද්ධ වඩුවන කොහොමද පෞරුෂය හොඳ පෞර්ෂයක් ඉන්න තියන පුද්ගල බිහි කරන්නි මොනවාද කර්ඩවන මොන කොටස අපි සංවර්ධන කරගන්නඩවනි කියලා ඊලාන මනවලින්ගි සංවර්ධන අවද තමයි ඉළඟ දවස අපි කතා කරන්න තියනෙ සහ පෞරෂය කියනක අපි කොහොමද ළම මේක පෞරුෂය අපි සංවාර්ධනය කරන්නෙහ ගුුවර එක් විදිට ඔයා කොහොමද ඔයාගේ පෞරුෂයංවාධනය කෙරෙන්ට ඕන කියලා. මංහිතන අද දැම් පෑ දෙකට ගොඩක් කිටටුවිනාි හයයි තවතියෙන්නේ එතකොට මේ පෑ දෙකට ආසන්න කාලය තුළ න්‍යායන් පිළිබඳ පවෞුෂයට අදාන ඥ්‍යයන් පිබඳව මංහිතන ඔයාලට යම්ම අවබෝධයක් හරි ලබෙන්ඩ්ඩති. පුළුවන්තරම් මේවා ලියාගණන්්ඩ මෙ නිතර නිතර සාකච්ඡා කරන්න තනියෙන් බැරිනා යාලොත් එක් හරිකමක් නෑ ලුවන් අවස්ථා යොදග මේ හටයුතු කන මදන්න යාලට මේ වැඩ තරක්නේ දන් ගවා දොරල්ල වැඩ තිවාමහර රස්ස රක් ක්ෂවන් වලට යන සමහරවින්නවා යාලට මේ ගෙදර වැඩ පළහරන්ට සිද්ධ වෙලා තියනවා නිසා ඒ දේවලුත් කරන ගමන් හැබයිවාලා මූලික තනදන්න මේකටත් මොකද වැඩිකාලයක්න ඔක්තෝම රද්දිින් වෙද ඕගුලන්ට මේ පීට අයින්ෙන්ට සිද වෙනවනි ඒ නිසා හාලේ දීග කරනක කුත්නෑ ස්කෝල තද සලිය තුරන්ල තුරත්වෙලා තියෙන ස්කලන්න ඒනිව හැමදේමරගණ්ඩත් ඕෝන නිසා මේවා අය අපිට දන්න ොලචචික පටන්ග අට ගත පසමක් කරන්න පුළුවන් තත්වති යෙද කියලා එනිසා පුළුවන් හැම අවස්ථාවකදම අධ්‍යාපන කටයුතුව නිරත වෙන්ඩ ත්හ කරන්න මේ කියලා දුන්න දේවල් නැමත නැවත බලන්ඩ එහම නැතිවුණෝති වාලඩ ටිකක් මේක අමාරුවෙන නිසා හරි ඉතින් මංහිතනවා මේ හැමෝ හැමෝටම යම්තක්තුරාවබෝධයක් ලැබෙන්ඩ් ඇති මේ කිය දුන දේවල් එක් මොනහරි ප්‍රශ්නයක් තියෙනවාද හෝ කවුරුත්නද නෑග කවරුත් නද්ද ප්‍රශ්නයන හරික ප්‍රශ්යක් නැතන කන මගගේ හට මොහ ැටලුවක් තියෙනවා ම ත්‍රීන් කකෝඩි න්න දැම මේ එක ොහො වෙලා දන්න හැබක මේ ශ්‍රීනොකෝඩ හම්බව නෝති එක තිබ්බෝතිී මම මේ ඒ වාලත්ක ෂයාා කරගන්නා ඉතිං හැමෝම මේ පාඩන් කරඩ පරිස්සමටින්ඩ එ ඇවින්න කරන්න අන්ඩ එපානෑදෑගවල යන එක තවතුරටත් සීම කරන්න හ කොහව ඇවිදිද නැතු ගේෙවාල්ල ඉන්න හෙම නොතින් තමයි අපට ස්සහට මේ ඉක්මනින් හම්බ වඩ පුළුවන් වෙන්න සජීවීම මෙම නෙමේ. හරි ඒනම් මේ හැමෝටම සුප දවසක් මේකට සම්බාධනාට ස්තූති අරතුන් සියෙන් සම්බන්ධවෙන්න බැරි වෙච ඉතුරු කට්ටියට මොකක්කායි අපි වැඩ පිළිවෙලක් සකස් කරමු හරිෙනන් හැමෝටම සුබ දවසක් හැමෝටම හැම පයිසමින්ින්ද බත්සාන්නයි